අයිබුවන් වාද විවාද සංවාද මතවාද සියල්ල ගොඩනගන්නේ වාද පිටියේ මේ දේශපාලනික වශයෙන් වඩාත් උණුසුම් කාලවකවානුව ජනාධිපතිවරණයත් එක්ක අපි රැඳෙන්නේ වාද පිටියේ. අද එවන් වටපිටාවක බොහෝ දේවල් තියෙනවා අහන්න, කරන්න, වගේම දකින්න. එනිසා රැඳෙන්න අපිත් එක්ක. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින්, අද දවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබ පිළිගන්නවා වාද පිටියට. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය කරමින් රතපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනිය වගේම හිටපු අමාත්‍යතුමිය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබත් පිළිගන්නවා. ආයුබෝවන්. වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අද අපත් සමග සම්බන්ධ වෙනවා ආර්ෂණ රාජකරුණ ගම්පා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබත් පිළිගන්නවා. ආයුබෝවන් චතර. මම මුලින්ම කැමති මේ වෙලාවේ ගොඩක් ප්‍රතිපත්ති ප්‍රකාශයන් තාමත් තෙලි දක්වලා නැහැ. ඒ අපේක්ෂක අපි බලාගෙන ඉන්න මොනවද කියන්නේ කියලා. හැබැයි කෙසේ වෙතත් හැමෝටම සල්ලිත් එක්ක කරන්න දෙන ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඩී.වි. චානක මන්ත්‍රීතුමා, අපි ඕනම රටක ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000 8000 කියන ප්‍රමාණයේදී හිර වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට වඩා ඉස්සරහට ගිය බ්‍රසීලය, මැලේසියා වගේ රටවල් පවා මේ ප්‍රමාණය පන්න ගන්න බැරුව ඉන්නවා. ඉතින් 12000 කියන එක අපිට හීනයක්. සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් කීපයක් මේක පන්න ගත්තද. හැබැයි ඊයේත් පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කර සිටිනවා අප ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙලා තිබෙනවා කියලා. කාට වුණත් අපි 12000ට යනවන අරදා හිඳල මොනවා හරි වැඩ පිළිලක් තියෙන්න ඕන, ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, ගෙනියන්න පුළුවන් විදිහක් තියෙන්න ඕන. ඔබතුමාලට තියෙනවද එහෙම යම්කිසි ප්‍රතිපත්තියක් ආණ්ඩුව බාරගත්තොත් කරන්න, ගෙනියන්න වැඩ පිළිලක්? මොකද්ද අපි තාම දකින්නේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශය සෑහෙන පරක්කුයි. අඩු ගන්න මන්දනේ රටේ ජනතාවටවත් කියව ගන්න වෙලාවක් තියෙද කියලා ඔබතුමාල ඉදිරිපත් කරන දවස් එක්ක මේක. චතුර, මම පළමුවෙන්ම දෙරණ මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවාද කාලීන දේශපාලනය වගේම ජනාධිපතිවරණයක් අභියස තියෙන මොහොතක අපිට ආරාධනා කිරීම පිළිබඳ. ඇත්තම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 වෙනිදා අපි ඉදිරිපත් කරනවා. මේ වෙද්දී අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යම්කිසි කාරණා කීපයක් අපි මේ වෙද්දී එළිදක්වල තියෙනවා. අපිට අමුතුවෙන් අද විශේෂ කරලා වැඩපිළිවෙලක් අපි කියන්න ඕනේ නැහැ. අද අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ, ඒ වගේම ඒ යුගයේ තුල ආර්ථික සංවර්ධනයක් තිබුණා. යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ ඉතාමත් වේගෙන් රට සංවර්ධන මාවතකට ආවා. ආර්ථික සංවර්ධන වේගය වල දකුණු ආසියාවේ අංක 1ට අපිපත් වුණා. 7.2ක ආර්ථික සංවර්ධන වේගයක් ගන්නකොට දකුණු ආසියාවේ අපි අංක 1 වෙනකොට ආසියාවේ චීනයට විතරයි අපි ආර්ථික සංවර්ධන වේගෙ දෙවෙනි වෙන්නේ. හැබැයි ඒ ආර්ථික සංවර්ධන වේගයත් එක්ක රට වේගෙන් හැම අංශයේම විශාල දියුණුවක් ඇති වුණා. ඒ දියුණුවත් එක්ක තමයි අපි මැදි ආදායම් රටක් බවට පත් වෙන්නේ. හැබැයි එතන ඉඳන් මේ ආණ්ඩුවට ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. ක්‍රමානුකූලව රටේ සියලුම අංශ විශාල කඩාවැටීමක් පේනවා. අපි අමුතුවෙන් මේක දත්ත ස්ටැට්ස් මේවා අපි පෙන්වන්න ඕනේ රටේ ජනතාවට. අද හොඳටම දැනෙනවා මේ ආර්ථිකය අමාරුයි. අද රටේ ජනතාව මේක දවස ගානේ අත්විඳිනවා. මේක හැමෝටම දැන් දෙයක්. අද ආර්ථික සංවර්ධන වේගය ගත්තම 1.6ට මේ මොහොත වෙනකොට ලංකාවේ ඉතිහාසයේ කවදාවත් මෙතෙන්ට වැටිලා නැහැ. ආර්ථික සංවර්ධන වේගය 1.6යි. දකුණු ආසියාව විතරක් නෙවෙයි, අපි යටම ඉන්නේ. අපි අහලා තියෙන සාමාන්‍යයෙන් ඉතියෝපියාව තමයි අපි හැමදිස්සෙම මොකක් හරි දෙයක් කියද්දි දුප්පත්ම නම් එහෙම දෙයක් නැත්නම් ඉතියෝපියාවට පාන් දැම්මා වගේ ඔය වගේ දේවල් තමයි අපි කියන්නේ. හැබැයි අද දවස වෙද්දී අපි ඉතියෝපියාවටත් වැඩිය යටින් ඉන්නේ. තාටික දවසක් ගියාම මේ ආණ්ඩුව බලේ තියෙන තාක්කල් සමහර විට ලෝකයේ ජනතාව අද ඉතියෝපියාව වෙනුවට ලංකාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ තත්ත්වෙට මේ ආණ්ඩුව ආර්ථිකය දෙලා දෙමු. මේකට ක්‍රමාන් විශාල හේතු රාශියක් තියෙනවා. එක පැත්තට ආර්ථික වැඩපිළිවෙලක් තිබුණේ. ප්‍රතිපත්ති 14ක් මේ වෙනකන් ගෙනල්ලා තියෙනවා. දවස ගානේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දවස ගානේ ඇමතිවරු වෙනස් වෙනවා. අද මෝස්තර ශිල්පියෙක් තමයි ආර්ථිකේ ගෙනියන්නේ. එවැනි ඇමතිවරු කිසිම දැනුමක් නැති, වෘත්තීය පුහුණුවක් නැති පුද්ගලයෝ තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්නේ. හැබැයි අපි දැක්කා චතුර මහින්ද රාජපක්ෂ පැත්තුම එක පැත්තකින් ආර්ථිකේ විශාල සංවර්ධනයක් ගෙන. ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂකයතුමාට එතුමට බාර දීලා තිබුණේ වැඩ දෙකයි. අපි දන්නවා ප්‍රධාන වැඩවලින් එතුමට යුද්ධේ බාර දීලා තිබුණා, විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ යුද්ධේ එතුමට බාර දීපු ආරක්ෂක ලේකම් තනතුර ඕනෝටත් වැඩිය හොඳට කරලා ඒ ජයග්‍රහණ අපිට ලබා දුන්නා. ඊට පස්සේ එතුමට කොළඹ නගරේ බාර දුන්නම 2014 වෙනකොට
ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වෙන නගරය තමයි කොළඹ නගර. ආසියාවේ සුන්දරම නගර හතරට කොළඹ නගර එකතු වෙනවා. එහෙම වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා. හැබැයි ඒ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නේ චතුර කොළඹ ට්‍රැෆික් ප්‍රශ්නෙට. ඒ හදපු වැඩපිළිවෙල දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක හදපු වැඩපිළිවෙල ඉස්සරහට ගියා නම් මේ ප්‍රශ්නේ නැහැ. අපි දන්නවා කොළඹ මුළු කොළඹම වතුරෙන් යාවෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මොරටු විශ්වවිද්‍යාලයත් එක්ක මේ රිසර්ච් එකක් කරලා හදපු වැඩපිළිවෙල මෙතුමන්ලට බෝට්ටු දෙකක් කොළඹ වටේ යවන්න අවුරුදු 4ක්ම අරගෙන හයිවේ එකක් ඉස්සරහට යන්නේ සංවර්ධනේ සම්පූර්ණ කඩාවැටු. ඒ වගේම මේ ආර්ථිකයට චතුර ප්‍රධානම බලපාන දෙයක් තමයි ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාවක් නැති රටකට ආයෝජකයෙක් නැහැ. සංචාරකයෙක් නැහැ. කිසිම දෙයක්. මේ සියලුම දේවල් රඳාපවතින ජාතික ආරක්ෂාව. අපි ගත්තොත් අපි ලෝකයේ ඕනෑම රටක් අද වැඩිම මුදලක් අයවැයෙන් වෙන් කරන්නේ ජාතික ආරක්ෂාවද. මොකද මේ ජාතික ආරක්ෂාව තමයි මේ රටේ. හැබැයි ඔබතුමල් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් කරේ නැහැ. රණවිරුවන් දඩයම් කරා, බුද්ධ්‍යංශ මර්ධනය කරා, ඒවයි ප්‍රතිඵලද අපි අත්විඳිනවා. බුද්ධ්‍යංශ 97 වතාවක් ඔබතුමල්ලට දඬුවම් දීලා තියෙද්දි සහරාන් ලැබිලා බෝම්බ ගැහුවා. පැයකට කලින් කියද්දි මෙන්න මේ ස්ථානවලට බෝම්බ ගහනවා කිව්වම ඒත් ඇවිල්ලා බෝම්බ ගහලා ගියා. හැබැයි අද වෙනකන් ඒ කිසිම දේශපාලනමය ඒ හස්තය අද වෙනකන් ඔබතුමල්ල හිරගෙදරකටවත් CID එකටවත් කොහෙවත් යනවා අපි දකින්නේ. අපි දැක්කද GSK ෆ්‍රැන්සිස් හිමිපාණන් නැවත ඇවිල්ලා කියන අපිට මාස 6ක් තිස්සේ කිතුරු ජනතාවට අද වෙනකන් එතුමල්ලට ඒ යුක්තියට උන්නේ නැහැ කියලා. අද වෙද්දී එතුමා ඇවිල්ලා නැවතවතාවක් කියන. දිගින් දිගටම කාදිනල්තුමා චෝදනා කරනවා. කිතුරු ජනතාව චෝදනා කරනවා. හැබැයි මෙතුමල්ලගේ අදච්චතුර රිෂාඩ්ලා අසාත්සාලිලා මේ ඔක්කොම ඉන්නේ මේ කණ්ඩායම. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක හිටපු අසාත්සාලි අපිත් එක්ක ආවේ නැහැ. මොකද එතුමාට සුදුසු කඳ උරට තමයි එතුමා ගියේ. අසාත්සාලි ගැන චතුර මම ඔබතුමා එක්ක කරපු ඉන්ටර් ටෝක් විත් චතුර වැඩසටහනින් තමයි එතුමා ගැන සම්පූර්ණ කතාව දැනගත්තේ. එදා අර උප පොලිස්පතිවරයා ඇවිල්ලා පාලිත සිරිවද්‍ර මැතිතුමා ඇවිල්ලා එතුමා සම්පූර්ණ පැහැදිලි කරා. කොහොමද සාදික් ඒ වගේම සාහිත්‍ය යන මේ දෙන්න වත්තඩංගුවට ගන්න තියෙද්දි කොහොමද අසාත්සාලි කෝල් කරලා කිව්වේ මේ දෙන්නත් තරම් උදේ මෞලවිතුමෙක් එනවා කියලා. එහෙම කරලා එහෙම අත්තඩංගුවට ගන්න එක වලක්වපු කණ්ඩායම් ඒ කණ්ඩ අන්තිමට මේ දෙන්න පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අත්තරංගුවට ගත්තම මේ පුත්කලියෝ දෙන්න මේ සියල්ලම දැනගෙන හිටියා. එදා මේ කෑගල්ලේ පොලිසියට අත්තරංගුවට ගන්න දුන්නා නම් මේ ප්‍රහාරය සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගාමිණී ASP ගාමිණී තෙන්නකොන්ට මේ පිළිබඳ හෙලි කරා කියලා ඊට පස්සේ මේ ටෝක් විත් චතුර වැඩසටහනින් පස්සේ එතුමට තර්ජනය කරනවා. එහෙම ශක්තියක් තියෙන මේ අසාත්සාලිලට මේ හිරගෙදර ඉන්න ඕනේ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා අතේ මඩ ගෑවිච්ච අය ගන්න නැහැ කියලා. අතේ ගොම ගෑවිච්ච අය ගන්න නැහැ. හැබැයි අතේ 300කගේ ලේ ගෑවිච්ච පුද්ගලයෝ ඔබතුමල්ලගේ වේදිකාවේ ඉන්නවා. ඔබතුමල්ල කැමති වුණත් නැති වුණා. හැබැයි කිතුරු ජනතාවගේ ඡන්දය ඔබතුමල්ල හිතනවද දෙයි කියලා මෙහෙම. ඔබතුමල්ලා මේ වගේ චෝදනා තියෙන ඇත්ත එක් කටයුතු කරන අපි පැහැදිලිව කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ කඳවුර කිසිසේත්ම මේ ත්‍රස්තවාදයට චෝදනා ලැබිච්ච කිසි කෙනෙක් අපිත් එක්ක ගන්නෙත් නැහැ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නෙත් නැහැ මොකද මේ අපි ඡන්ද බලාගෙන අපේ කඳවුරේ එහෙම අයට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ වගේම චතුර අද වෙද්දි අපි දැක්ක දෙමළ සන්දානේ විසින් දීපු කොන්දේසි මේ කොන්දේසි පහට අද වෙද්දිත් අපි කිසිසේත්ම එකග නැහැ හැබැයි අපි බලාගෙන ඉන්නවා ඔබතුමන්ලයි කඳුර තුලින් ඒ කොන්දේසි වලටත් යටත් වෙනවා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කොන්දේසි දුන්නා. ඒ වගේම TN එකේ කොන්දේසි වලට යටත් වෙලා ඔබතුමන්ලයි එතුමන්ලත් එක්ක වැඩ කරනවද කියලා අපි බලාගෙන ඉන්නවා. ස්තුතියි. ස්තුතියි. පළමු වටේ රැඳෙන්නේ හර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමා විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කය කියන්නේ ජාතික ආර්ථිකයට සෑහෙන දායකත්වයක් සලසන ඒ වගේම 1,50,000ක් විතර ඡන්දදායකයෝ ජනගහනය විදිහට ගත්තම 125,000කට වැඩි පිරිසක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඉතින් ඇත්ත වශයෙන් බැලුවෙන් පස්සේ රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ගත්තෝ ඉතින් ආසන්න වශයෙන් මේ ගෙවිච්ච අවුරුදු පහට රැකියා 10,00,000ක් රැකියා 1,10,000ක්වත් උත්පාදනය වෙන්නට උන දිස්ත්‍රික්කයක් තුළ මොකද දරු උපත් එක්ක බලනකොට. නමුත් ඔබතුමන්ල ගෙනාපු රැකියා 10,00,000 වැඩපිළිවෙලත් එක්ක යම්කිසි ඉලක්කයක් තිබුණා ඔබතුමන්ට සපුර ගන්න. මේ ඉලක්කයට යන්න පුළුවන් වුණාද ඔබතුමන්ට? මොනවද ඔබතුමන්ල ගම්පා දිස්ත්‍රික්ක වෙනුවෙන් කරේ? මොකද ජනතාව ප්‍රතිපත්ති බලන් ඉන්නව මොනවද කරේ කියලා බලන් ඉන්නව මේ වෙලාවේ මම කැමතියි ඒ දැනගන්න. චතුට ප්‍රථමයෙන්ම බොහොම ස්තුතියි අද මෙම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. අපි ඔබතුමා කිව්ව කාරණාව ගැන කතා කරන්නට ප්‍රථමයෙන්ම මං හිතන්නේ අපේ චානක ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණා කිහිපයක් පිළිබඳව
ප්‍රකාශ කරන්න ඕනේ. දැන් මෙතුමන්ලා පුනපුනා කියනවා මේ යුද ජයග්‍රහණය පිළිබඳ. මේ යුද ජයග්‍රහණය පිළිබඳව ප්‍රකාශ කරද්දී අපේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා අද දිනේදී මාධ්‍ය සාකච්ඡාවේදී ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා මේ යුද්ධය සම්බන්ධව මමත් අයියවත් වග කියන්නේ නෑ කියලා. මේ යුද්ධ කාලයේ වෙච්ච දේවල් සම්බන්ධව මමත් අයියවත් වග කියන්නේ නෑ. එතකොට දැන් යුද්ධය ජයග්‍රහණය කොට ඒ වගකීම එක්කෙනෙක්ට ගන්නත්, යුද්ධයේදී යම් අඩුපාඩුවක් වුණා නම් එය තවත් කෙනෙක්ට ගන්නත් බෑනේ. ඒ කියන්නේ ඉතා පැහැදිලිව එතුමා ප්‍රකාශ කරා යුද්ධය ජයග්‍රහණය කර යුද්ධය පිළිබඳ වගකීම ගන්න ඕනේ යුද හමුදාපති. එවකට හිටිය යුද හමුදාපති සරත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා. එතකොට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා තමයි එහෙනම් මේ යුද්ධය පිළිබඳව වගකීම බාරගත යුතු පුද්ගලයා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ආරක්ෂාව පිළිබඳව ප්‍රධානතම වගකීම සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල්තුමාට ලබා දෙනවා කියලා. මං හිතන්නේ ඔව් අඩුපාඩුවක් වුණා 21 වෙනි අප්‍රේල් 21 වෙනිදා ඒ සිදුවීමේදී. ඒක දැන් සාධාරණයක් වෙලා නැහැ කියලා කියන්න බෑ. අදත් පොලිස්පතිතුමත් ආරක්ෂක ලේකම්තුමත් දෙන්නම ඉඳි රිමාන්ඩ් භාරේ. එය නීතිමය තත්ත්වයක් අධිකරණයේදී ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් මෙතුමන්ලාට පුරුදු එහෙම අධිකරණයේ හරහා නීතිය ක්‍රියාත්මක කිරීම නෙමෙයි. මෙතුමන්ලාට පුරුදු අර සරත් ෆොන්සේකා මැතිතුමාව කකුලෙන් ඇදගෙන ගිහිල්ලා අර යුද අධිකරණයකට දාපු ක්‍රමවේද. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. ඒකේ ප්‍රමාදයක් තියෙනවා කියලා හිතනවා නම් මෙතුමන්ලාට ඒක මෙතුමාට හිතා ගන්න පුළුවන්. නමුත් අධිකරණ ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඒතකොට අධිකරණ ක්‍රියාවලිය ඒක මාසයක්ද දෙකක්ද තුනක්ද කියන එක ඒක අධිකරණයට තීන්දු කරන්නේ. මෙතුමන්ලා වගේ අපි අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. එදා වගේ අධිකරණයට තීන්දු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරලියගහ මන්දිරයෙන් සිදු කෙරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතුමා කිව්ව තවත් කාරණාවක් මේ කොළඹ සංවර්ධනය ගැන. ඉතින් මට හිනා වෙනවා මේ කොළඹ සංවර්ධනය කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ ශ්‍රී ජයවර්ධනපුර කියන මේ මේ අලුත් නගරයක් නිර්මාණය කරපු පක්ෂය. දැන් මෙතුමන්ලා මේ ඇවිදීමේ මන්ත්‍රීරු ටිකක් හදලා කියනවා මේ කොළඹ සංවර්ධනය ගැන. මේ එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන් මේ දෙපළ තමයි කොළඹ සංවර්ධනය කළා. කොළඹට අලුතෙන් අගනුවරක් ගෙනල්ලා අලුතෙන් පාර්ලිමේන්තුවක් හදලා දැන් මෙතුමන්ලා කෑ ගහන්නේ ඒ අපි හදපු පාර්ලිමේන්තුව ඇතුළේ. දැන් මෙතුමන්ලා කෑ ගහන්නේ අපි හදපු පාර්ලිමේන්තුව ඇතුළේ. ඉතින් මෙන්න මේ සංවර්ධනය කොළඹ දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ගෙනන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙලා තිබුණා. ඒ කාලවකවාන පුළුවන් වෙලා දැන් මේ අවුරුදු හතර තුලත් අපිට යම් ආකාරයකින් දැවැන්ත සංවර්ධනයක් සිදු කරන්න පුළුවන් වුණා. ඔබතුමා කිව්ව ප්‍රශ්නට එනවා ගම්පා දිස්ත්‍රික්කයේ අපි අපි දැවැන්ත සංවර්ධනයක් කරලා තියෙනවා. දැන් ගම්පා දිස්ත්‍රික්කයේ ගත්තාම ගම්පාට ඇතුල් වෙන ප්‍රධාන පාලම් කීපයක් තියෙනවා. කැලි ගඟ හරහා යන මේ කඩුවෙල පාලම. අපි කඩුවෙල පාලම දැවැන්ත සංවර්ධනයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි කොච්චිකඩේ. කොච්චිකඩේ අපේ පුත්තලම දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් එකට සම්බන්ධ වෙන ඒ පාලම අපි දැවැන්ත සංවර්ධනයක. මම මේ පාලම් ගැන විතරක් කතා කරනවා නෙමෙයි. මම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුල් වෙන තැන් දෙකත් අපි තමයි කරේ. එදා ඊට කලින් කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 80 දශකයේදී කඩුවෙල පාලම හැදුවා. මෙතුමන්ලා හිටියනම් එහෙම තාම මේ පාලමෙන් ගොඩයි මේ ගොඩයි යන්න වෙන්නේ ඔරුවේ. එවැනි තත්ත්වයක් තිබ්බේ. ඉතින් මෙච්චර සංවර්ධනයක් අපි කරලා තියෙනවා. අපි කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගත්තොත් අපි කොළඹ දිස්ත්‍රික්කයේ දැන් මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කරලා අපි එලිවේටඩ් හයිවේ කණුමත
අධිවේගී මාර්ගයක් මේ වෙනකොට හදලා තියෙන මං හිතන්නේ මෙතුමන්ලාට පේන්නේ නැතුව ඇති. පෑලියගොඩ පාලම ඒ හරියේදී ඇති වෙලා තියෙන සංවර්ධනය හොඳට බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ තිරසාර සංවර්ධනයක් ගෙනෙන්න මේ කුණු ප්‍රශ්නයේදී. මේ කුණු ප්‍රශ්නයේදී අපි තිරසාර මෙතුමන්ලා කරේ අන්තිමට අර කුරු ටික කඩා වැටලා පෞල් ගණන ජීවිත ගාණක් නැති කරගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරපු සංවර්ධනයේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරලා කුණු කොට ටික දාලා අන්තිමට ඒක කඩන් වැටුණ අපේ ඔළුවට පෞල් ගණනාවක් ජීවත් වෙනවා. අපි ඒක හරි ක්‍රමවත් සංවර්ධනයක් අපි හරි ක්‍රමවත් ක්‍රමවේදයකට බැහැර කිරීම සිදු කරන්න කටයුතු කරලා ඒ විතරක් නෙමෙයි අපි LRT ලයිට් රේල්වේ ට්‍රේන් එක ඒ විශේෂයෙන්ම මේ ට්‍රැෆික් කන්ජෂන් එකට අපිට වාහන තදබදයට විසඳුමක් හැටියට අපි ඒක ලබා දෙන්න. අවසන් තත්පරදී මේ කුණු ගැන කියපු දැන් හෙටම කුණු ගන්නෙ නැහැ කියලා කියන ඔබතුමාගේ අමාත්‍යාංශ දෙකක් ඉදින් මේ ආණ්ඩුව ඇතුලේ මෙන්න කඩේ ගැටීම් ඇති වෙන එක ප්‍රශ්නයක්. යම් යම් ප්‍රශ්නවල ප්‍රශ්න තියෙනකොට ඒවා අපි විසඳනවා. මේක මීට කලින්ුත් තිබ්බනේ චතුර. මීට කලින්ුත් ওই ප්‍රශ්නේ තිබ්බා. නමුත් අපි මැදිහත් වෙලා ඒක රජයක් හැටියට විසඳුවා. අපි ස්ථිර විසඳුමක් අපි ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සංවර්ධනය කරේ කොහොමද? හමුදාව දාලා ඒ ගෙවල් ටික එක පැය දෙක තුනකින් සමතලා කරලා ඒ මිනිස්සුන්ට අවශ්‍ය ඒ මූල්‍යම ප්‍රතිපාදන ලබා දෙන්නේ නැතුව අන්න කොළඹ නවීකරණය කරන්න උත්සාහ කරා. එහෙම නෙමෙයි. අපි මේ පාර සාධාරණ වර්ධියක් ලබා දීලා ඒ අයට සාධාරණයක් වෙන හැටියට සංවර්ධනය කරලා තියෙනවා. ඒකින් ද මහත්වෝ කොළඹ නම් ගැන කතා කරන්න දෙයක් නැහැ. කොළඹ සංවර්ධනය අපිට හොඳට මතකයි. ස්තුති. අපි කෙටි විරාමයකට යමු වෙලා එන්න. ඔයාලි වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ පළමු අවස්ථා දෙකේ අදහසක් වූ ඩීවී චානක මන්ත්‍රීතුමයි වගේ මහර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා පවිත්‍ර වන්නියාරච්චි හිටපු අමාත්‍යතුමිය මා ඔබතුමීගෙන් කැමැතියි ඇත්තම දැනගන්න මේ වෙලාවේ මේ දැන් කොළඹ සංවර්ධනය ගැන පාර්ශ්ව දෙකකින් කතා බහට ලක් කළා. දැන් මේ සංවර්ධනය ගැන ඔබතුමිය සඳහන් කරනවා නම් මේ විශේෂයෙන්ම සංවර්ධනය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂය. නමුත් මේ මන්තිරු හදලා එමන් නැත්තම් ඇවිදින මන්තිරු හැදුවයි කියලා වෙලා ඒකේ සංවර්ධනයක් නැහැ. මේ චෝදනාව හර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමා කරුණු කිහිපයක් එක්කයි එල්ල කරේ. චතුර කොළඹ නගරය ලෝකයේ දියුණුම නගරයක් බවට පරිවර්තනය වෙච්ච ආකාරය මේ රටේ මිනිස්සු පෞගිය කාලේ අපේ ආණ්ඩුව කාලයක අත්විඳා. ඒ ගැන මම පුනපුනා කියන්න අවශ්‍ය නැහැ. නමුත් එතුමා කියපු ආකාරයටම කුණු ප්‍රශ්නය ගැන අදත් ඔබතුමන්ලගේ රූපවාහිනී නාලිකාවෙන් සහ ගුවන් මේ එවපු SMS පණිවිඩාරා තියෙනවා. මේ ආණ්ඩුවේ තියෙන කැඳාලිය කොච්චරක්ද කිව්වොත් රෝසි සේනානායක මැතිනිය ප්‍රකාශ කරපු ප්‍රකාශයනුත් එක්ක චම්පික ඇමතුමාගේ අමාත්‍යංශයෙන් අරුවක්කාලු වලට කුණු දැමීම ඒගොල්ලෝ ඒ බාර ගැනීම නවත්තනවා කියලා. නිසා රට අද අපි මේ ජනාධිපතිවරණයක් ඉදිරිපිට රටේ ඉතිහාසයේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණයක් ඉදිරිපිට අපි ඉන්න චතුර. ඒ වෙලාවේ මේ කුණු ප්‍රශ්න විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම නිවැරදිව අර ඔය අරුවක්කාලු වලට කුණු ගෙනහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න එතුමා ගත්ත නිවැරදි වැඩපිළිවෙල ගැන මේ ආණ්ඩුවම පිළිගත්තා. ඒ වැඩපිළිවෙල නිවැරදි. හැබැයි මේ ආණ්ඩුව එක දිගට ක්‍රියාත්මක කළේ නැහැ. ඒ හින්දායි මීතොට මුල්ල කුණුකන්ද ජනතාව ඒකට යට වෙලා මැරුණේ කියන එක. ඒක නිසා මෙවැනි ප්‍රශ්න අද රටේ අද බලන්න මේ ජනාධිපතිවරණයේ ඉස්සරහා රට ඇති වෙලා තියෙන තත්ත්වය. විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. මේ රටේ කෘෂිකර්මාන්තය අද බිඳ වැටිලා. ඒ විතරක් නෙමෙයි සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. විදේශ ආයෝජන මේ රටට එන්නේ නැහැ. අපේ ප්‍රදේශ ගත්තොත් ඒ කර්මාන්තය, ගම්බිරිස් කර්මාන්තය, එහෙම නැත්නම් රබර් කර්මාන්තය, තේ කර්මාන්තය ඇදගෙන වැටිලා.
ඒ විතරක් නෙවෙයි රටේ වී ගොවි තැන රටේ වී ගොවියා ණය ගැතියෙක් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි ජාතික ආර්ථිකය දිහා ගත්තම ආර්ථික වර්ධන වේගය 6.8 ඉඳලා 1.6ට වැටිලා. ඩොලර් එක රොකට් එකේ වේගෙන් උඩට ගිහිල්ලා. උද්ධමනය රටේ ගොඩක් වැඩි වෙලා. ඊට සාපේක්ෂව බලන්න මේ රටේ ජනතාව අද හැම වෙලාවකම අපි දකිනවා ආණ්ඩුවට විරුද්ධව නොයෙකුත් මහජනතාව වීදි බහිනෝ. ඒ විතරක් නෙවෙයි රටේ අත්‍යවශ්‍ය සේවාවන් වර්ජනවලට ගිහිල්ලා තියෙනවා. මෙවැනි තත්ත්වයක ඉඳගෙන තමයි මේ ජනාධිපතිවරු වෙන්න ජනාධිපතිවරයෙක් වෙන්න මේ රටේ 35 දිනක් නාම යෝජනා දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනි විශේෂයෙන් මහ බැංකුව මංකොල්ල කාලා ඒ වගේම මේ රටේ පූජාසනයක් විදියට කිසිම නායකයෙක් අත නොතියපු මහ බැංකුව මංකොල්ල කාලා රටේ පොලී අනුපාත වැඩි වෙලා රටේ ජනතාවට අපේ ආණ්ඩුව කාලයට වඩා දෙගුණයක් බදු ගාලා මිනිස්සු ජීවන බරෙන් මිරිකිලා ඉන්න මේ වගේ අවස්ථාවක එක පැත්තකින් බැංකුව මංකොල්ල කෑව කෙනා එක පැත්තකින් ගුරුවරු කියනවා ටැබ් ගේන්න ගිහිල්ලා විශාල වංචාවක් වුණා කියලා තව පැත්තකින් පැමිණිලි දානවා සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ තියෙන සංස්කෘතික මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් දේශපාලන ව්‍යාපෘති සඳහා මමත් සංස්කෘතික ඇමතිවරයෙක් විදියට කටයුතු කරා. හැබැයි කවුරුවත් අපි අත තිබ්බේ නැහැ ඒක සංස්කෘතික අරමුදලේ කටයුතු වලට ඇරෙන්න. නමුත් ඒවා වැරදි විදියට පාවිච්චි කරා කියලා. ඒ විතරක් නෙමෙයි මෙවැනි තත්ත්වයක් යටතේ මේ රට අද මෙවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ අපේක්ෂකයෝ 35 දිනක් ඡන්දෙ ඉල්ලනවා. මෙයින් මේ රටේ ජනතාව කල්පනාකාරී වෙන්නට ඕනි. මේ රටේ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ තත්ත්වයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක්ව මේ රටේ ජනාධිපති ධූරයට පත් කරන්න කියලා. එයිනොත් අපි කියන්න ඕනේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තරඟවදිනවා. ප්‍රධාන කඳවුරු දෙකක් තරඟවදිනවා. ඊට අමතරව ඉදිරිපත් වෙන අනිත් අපේක්ෂකයෝ 33 දෙනා ගත්තොත් ඒ 33 දෙනාට ජනාධිපති වීමේ සම්භාවිතාවයක් නැහැ. ඒ නිසා ඒ අයගේ ඒ අයට පාවිච්චි කරන ඡන්දය ඇත්තටම අපතේ යන ඡන්දයක්. සමහර වෙලාවට මේ රටේ ඉන්න ජනතාව තමන්ගේ මොනවා හරි තියෙන සාධනීය ප්‍රතිපත්ති මත සමහර පක්ෂවලට ඡන්දි දෙන්න පුළුවන්. එහෙම වුණාම ඒක පළාත් පාලන මැතිවරණයකදී එහෙම වුණාම එයාට ලයිස්තුවෙන් නැත්නම් සමානුපාති ක්‍රමයට මන්ත්‍රී කෙනෙක් අමින පාර්ලිමේන්තු මැතිවරණයකදීත් වෙනවා. හැබැයි ජනාධිපති වර්ණයේදී මේ දෙන ඡන්දය ප්‍රධාන කඳවුරු වලින් බාහිරව දෙන ඡන්දය ඒක අපතේ යන ඡන්දයක් බවට පත් වෙනවා. නමුත් මේ ප්‍රධාන කඳවුරු දෙකෙන් කාටද මේ රට ඉස්සරහට ගෙනියන ප්‍රතිපත්තිය චතුර කිව්වා ඉදිරිපත් කළ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආර්ථිකය නගා සිටවන වැඩපිළිවෙල ඒ වගේම මේ රටේ අධ්‍යාපනය සහ ආර්ථිකය එකට එකතු කරමින් සංකල්පමය වශයෙන් එතුමා කොහොමද මේ රට තොරතුරු තාක්ෂණයත් එක්ක දරුවන්ගේ අනාගතය කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක, මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක, මේ රටේ කෘෂිකර්මාන්තය නැගිට්ටවන්නේ කොහොමද කියන එක, මේ රටේ රැකියා වියුක්තභාවය තුරන් කරන්නේ කොහොමද කියන එක ප්‍රතිපත්තියක් දර්ශනයක් වැඩපිළිවෙලක් එක්ක මේ රට ඉදිරිපත් කළ තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා ජනතාව ඉස්සරහට ගිහිල්ලා මට සමහරලාට මැවිලා පේනවා අර තිරේ ඉන්න පෙම්වතා වගේ. අර තිරේ ඉන්න පෙම්වතා රෝසමලක් අරගෙන ගිහිල්ලා පෙම්වතිය ගාවට ගිහිල්ලා කියන මං ඔබේ දෙපා මුලට එනවා. ඔබේ ප්‍රාණය ඔබ මා හුස්ම ගන්නේ ඔබ නිසායි. ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ මං ඔබේ දෙපා මුලට එනවා. මං ඔබ මට ඔක්සිජන් එන්නේ ඔබ දැක්කම, මට හුස්ම ගන්නේ ඔබ දැක්කම. එවැනි බාල බොළඳ තර්ක ඉදිරිපත් කරමින් එතුමා ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලනවා. ඒ නිසා බුද්ධිමත් ජනතාව මේ රට ගොඩ ගන්න පුළුවන් නිවරදි වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තියක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙන බව අපිට විශ්වාසයි. ස්තුති තුෂාරඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා මේ කියන කතාවේ හිම්මම් බැහැර කරන්න බෑ නේද? බොහොම ඡන්දස් අලංකාර බොහොම ලස්සන අලංකාරات එක්ක කතා කරන්නේ මේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා අපි දකිනවා මේ දවස්වල. ඒ කෙසේ වෙතත් දැන් මෙතුමිය කියන තර්කයේ ඔබතුමා පිළිගන්න ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන පිරිසක් මෙතන ඉන්න හින්දා මේ ඔබේ ඡන්දය අපතේ යවන්න එපා
මේ දේශපාලනය සම්බන්ධය සම්පූර්ණ කලකිරීමක් තියෙනවා. 70ක දේශපාලනේ වසර 70ක මොනවද මේ රටට කරේ? ඔබතුමාලා කරපු දෙයක් තියෙනවද මේ දේශපාලඥයා සම්බන්ධයෙන් කලකිරීමක් තියෙන ලාවක? දැන් මෙතුමිය කියනවා මේක වැදගත් විදිහට දෙන්න, මොකද්ද ඡන්දෙට අරුතක් දෙන්න කියලා. ඔබතුමාලත් මේ කතාවද කියන්නේ? ඒ කියන්නේ තුන්වෙනි බලවේගයකට වෙනත් පිරිසකට ඕනේ නැහැ. ඔබ දෙපළට ඡන්දෙ පාවිච්චි කරන්න කියලාද කියන්නේ? චතුර, මම හිතන්නේ ඉතින් අපි දේශපාලන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය කියන එක අපි මේ දේශපාලනයේ නිරත වෙලා ඉන්න මන්ත්‍රීවරු සෑම දේශපාලන පක්ෂයක් ඔබ අහපු ප්‍රශ්නේ මට අහපහු මට නැවත නෑ. මං හිතුවේ දැන් මෙතුමිය කියනවා මේ ඡන්දේ අපතේ යවන්න එපා, මොකද මේක අපරාධයක්. මේ වෙන වෙන දෙන ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනයි ඉන්නේ, ඒ හින්දා මේ දෙදෙනගෙන් කෙනෙකුට දෙන්න කියලා වෙලා. දැන් ඔබතුමත් කියන්නේ තුන්වෙනි බලවේගයකට වෙනත් විකල්පයකට අඩු ගානේ මේ පාවෙච්ච කෙනෙකුට දෙන්න එපා, ඔබතුමාලටම දෙන්න කියලාද මේකේ? නෑ, ඒක තමයි මට දැන් මේ ප්‍රශ්නේ එකපාරට මේකේ තියෙන සැබෑ යටි අර්ථ තේරුම් ගන්න අපහසු වුණා. ඇත්තටම දැන් අපේක්ෂකයන් 35 දෙනෙක් මේ මැතිවරණයට තරඟ වදිනවා. අපිට නම් ඒක ගැන කිසිම අමුත්තක් අපිට දැනෙන්නේ නැහැ. මට දැනෙනවා අපි පවිත්‍ර වන්නේ ආරච්චි මැතිනි ඒ තුළ යම් බීතිකාවක යම් ගැටලුවක ඉන්නවා කියන එක. අපිට ඍජුව දැව් ශ්‍රී ලංකා එක්ස වෙනත් පක්ෂයක අපේක්ෂකෙක් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කටයුතු අනුමත කරන කණ්ඩායම වගේම එක්සත් ජාතික පක්ෂයේ අනුමත කරන කණ්ඩායම් හා සමානවම තවත් මතවාද ප්‍රිය කරන අය ඉන්න පුළුවන්. ඉතින් අපිට ඒ නිසා ඍජුව අපිට කියන්න බෑ, බලපෑමක් කරන්න බෑ, ඉල්ලීමක් කළ හැකි. මම හිතන්නේ ඒක ඊතරම් කතා කළ යුතු කාරණයක් නෙමෙයි. දැන් විශේෂයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ අර හැඟීම් බර වචන ගැන එතුමිය කතා කළා. ලස්සන අලංකාර වචන ගැන කතා කළා. ඉතින් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වාග් විලාසය, එතුමාගේ භාෂාව පරිහරණය පිළිබඳව මම හිතන්නේ අපි සලකා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි බලන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙල මොකද්ද කියන කාරණය තමයි අපි බලන්න ඕනේ. දැන් අපි ඕවත් දැක්කනේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආදරණීය බිරිඳට මඩ ගැහුවා, චෝදනා කළා, විවිධ කතා කිව්වා. එතකොට එතුමාගේ කටින් පිටවෙච්ච යම් යම් වචන අල්ලගෙන ඒ වචනත් එක්ක රණ්ඩු වුණා. හැබැයි මතක තියාගන්න චතුර සජිත් ප්‍රේමදාස මහත්මයාට මිනී මැරුම් චෝදනා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාට වංචා දූෂණ වංචා පිළිබඳ චෝදනා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා අතනින් මෙහෙම කළා, මෙතනින් කොමිස් ගත්තා කියන හැම චෝදනා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාට යම් කීර්ති නාමයක් තියෙනවා. එතුමා පැය 24න් පැය 20ක්ම වැඩ කරන නායකයෙක් හැටියට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මට විශේෂයෙන් කියන්න අවශ්‍යයි, අපි එක මතයක් තුළ එක හඬකින් අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙනවා. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතුමියන්ලගේ මැතිවරණ ව්‍යාපාරයේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. හැබැයි වම් අතයි දකුණු අතයි දෙන්නම එක තැනක වැඩ. දැන් ශරියා විශ්වවිද්‍යාලයේ වහන්න කියලා ඒක වහනකම් හිස්බුල්ලා වයින් කරනකම් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා කියාපු රතනහාමුදුරුවත් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ, හිස්බුල්ලත් වෙනත් ආකාරයකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ. ඒකාන්තයක් සහ අනිත්‍යන්තය වැඩ. හැබැයි මිනිස්සුන්ට මැජික් වෙන්නනෝ. මේක මිනිස්සුන්ට මැජික්. හැබැයි එතුම වෙනම අපේක්ෂකෙක් විදිහට එනවා කියලා නේ ආවේ. ඔව්, ඉතින් බැඳලා ගැහුවත් එකයි ගහලා බැඳත් එකයි නේ. දෙකම කරන්නේ රතනහාමුදුරුව කරන්නේ, හිස්බුල්ලා කරන්නේ එකමදී. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට වැටෙන්න තියෙන මුස්ලිම් ඡන්ද ටික වළක්වනවා හිස්බුල්ලා. එතකොට එක්සත් ජාතික පක්ෂයට වැටෙන්න තියෙන සිංහල බෞද්ධ ඡන්ද ටික වළක්වනවා රතනහාමුදුරුව. මේ දෙන්නම එකම කඳ උරකට වැඩ. මේ අන්ත දෙකක ඉන්න දෙන්නෙක් දැන් රතනහාමුදුරන්න පුළුවන්. එහෙමනම් දැන් ඒ කියන්නේ රතනහාමුදුරන්ගේ ඡන්ද ටික එක්සත් ජාතික පක්ෂයට වැටෙන දින ඡන්ද කියලාද ඔබතුමා කියන්නේ? ඒ කියන්නේ ගිය පාරේවත් එක්ක 2015. රතනහා ස්වාමීන් වහන්සේ අපේ ලයිස්තුවෙන් අපේ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ඡන්ද ටිකට පින් සිද්ධ වෙන තමා එතුමා පාර්ලිමේන්තුවට ගියේ. එතකොට මේ දෙන්නම එකම කඳ උරක වැඩ. එතකොට කරුණාම්මාන්ලා පිල්ලියල්ලා අර දළදා මාලිගාවේ බෝම්බ ගහපු, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු කරුණාම්මාන්ලා පිල්ලියල්ලත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ. එතකොට මේ අය වෙනුවෙන් දැන් ඔය වියත්මක වගේ විශාල වැඩසටහන් අරන් යන කමල්ගුණ රත්න මහත්තයරත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ. ඒ අන්තෙත් වැඩ, මේ අන්තෙත් වැඩ. එතකොට දැන් ඔය අර සිසේරියන් සත්කම කරාපු ශාපි
ඒ ශාපිගේ වදසත්කම් පිළිබඳ ඒ කතාව නිර්මාණය කරපු ඒ මහ මොලකරුවෙක් කරන ජයසුමන මහත්තයත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ. එතකොට ඊට විරුද්ධව කටයුතු කරපු අලිසබ්රි නීතිඥත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ. දැන් මම අපිට මේ තියෙන ප්‍රශ්නේ මේක කෝකද අපි කොයි අන්තයෙන්ද තෝරගන්නේ කියන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මැජික් එකක් පෙන්වනවා. එතකොට දැන් වහාබ් වාදයේ පතුරවපු අබ්දුල් රාෂිත් කියන පුද්ගලයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ. මේ මෞබිම මාතෘභූමිය උලාගන කණ්ඩ හදන විමල් වීරවංශ මහත්තයත් ගෝඨාභය රාජපක්ෂට වැඩ. දැන් මේ ජනතාව තේරුම් ගන්න ඕන අන්ත මේ රට මෞබිම වෙනුවෙන් කණ්ඩ ගහන විමල් වීරවංශ මහත්තයත් ගෝඨාභයට වැඩ. අර වහාබ් වාදයේ මේ රටේ පතුරන් හදන අබ්දුල් රාෂිත්කුත් වැඩ. එතකොට තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න හදන නලින්ද සිල්වත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ. මේ රටේ ඊලාම් දේශයක් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරමාළුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩ. එතකොට ද නාලන්දෙල්ලාවල අපේ හිටපු ඒතුමා ඝාතනය කළායයි කියන සුසන්ත පුංචිල්ල මෙත් වැඩ. නාලන්දෙල්ලාවල මහත්තයාගේ හොඳම යාළුවා වෙච්ච දිලාන්ද සිල්ල පෙරේරා දිලාන් පරත් වැඩ. ඉතින් මේ කුණු හර්පය කරුණා කරලා ජනතාව තීරුම් ගන්නවා නම් අර නංගි පෙන්නලා අක්ක දෙන්න හදනවා අක්ක පෙන්නලා නංගි දෙන්න හදන මේ කුණු හර්පය හරියට තීරුම් ගන්නවා නම් මම හිතන්නේ අපේ රටේ ජනතාවට වංචාව මොකද්ද කියන එක මෙතනින් එහාට තීරණය කරගන්න ආයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි තීරණය කරගන්න කියලා විරාමයකට ගිහිල්ලාමු ඊළඟ විරාමයට. මට විරාමය කියලා කියන්න මට දැන් අවශ්‍ය මගේ කතාව තව ඉවර නැහැ. ඉවරයිනේ. නැහැ මේ මට කියන්න තියෙන කතාව තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා මේ විකාර රූපී වැඩසටහන් වල නම් නැහැ චතුර. එතුමා කතා කරන්නේ එක වචනයයි කියන්නේ එක අදහසයි. එතුමා කියන්නේ මොකක්ද? වචන 1000ක් හරි මොන විදිහට හරි භාවිතා කරමින් මොකද්ද මේ කරන්නේ? එතුමාට ලබා දෙන බලය තුල රජමාලිගාවල් වලට යන්නේ නැහැ. රජේ තියෙන සම්මතර කාලයක් භාවිතා කරන්නේ නැහැ. එතුමා මේ රටේ අහිංසක ජනතාවට වැඩ කරනවා කියන එක තමයි මේ නැවත විරාමයකට ගිහින්. පුරපුරා කියමින් මේ දඟලන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා නම් ඊට පෙරත් මෙවැනිම කතා කියවන අපි ඒ ගැන අහමු මේ විරාමෙන් අනතුරුව. යලිත් ඔබ වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඇත්තරම තාමත් එළි දැක්වෙන්නේ සූදානමින් තිබෙනවා. වාද පිටියත් අපිට වැඩිපුර කතා කරන්න ඉඩකඩ වෙන් කරගන්න වේවිය හින්දා ඉස්සරහට මොකද අවසන් මොහොත දක්වා මේ සම්බන්ධයෙන් තාම කතාවක් නැති හින්දා දිවි චානක මන්ත්‍රීතුමා දැන් මේ කියන වෙලාවට අපි බොහොම සරල කතා කිහිපයකට ආවා. මේ අලංකාරවලින් පිරිච්ච වේදිකාවල් පිළිබඳව තමයි තාමත් කියවෙන්නේ අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වලට එහාවට ගිහිල්ලා. දැන් මෙහිදී කොහොම කිව්වත් කතා දෙකක් නෑ සජිත් ප්‍රේමදාස මහත්මයා ගාව එක කතාවයි තියෙන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෙවනේ හිතාගන්න බැරි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් බොහොමයක් එකට වැඩ කරන්න පටන් අරන් තිනවා. ඇත්තටම தත්ත්වය හිතාගන්න බෑ කියලා. මෙතුමා කියපු කතාවේ ඇත්තක් තියෙනවනේ. මේ කියපු පිරිස් ඔක්කොම වගේ ඉන්නවනේ ඔබතුමාලත් එක්ක. චතුරෝයේ කියපු පිරිස් ඔක්කොම නෑ. මම එකින් එකට උත්තර දෙන්න ප්‍රශ්න හතරක් අහලා තිනවා. හර්ෂන් රාජකරුණ මැතිතුමා කිව්වා නායකත්වයේ දුන්නේ කියලා ගෝඨාභය රාජපක්ෂ. මම දන්නේ ඔබතුමා කොහෙද දන්නේ එහෙම කිව්වේ. එහෙම කිසිම තැනක කිව්වේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ දුන්නේ. හැබැයි හමුදාවේ ප්‍රධානියා විදියට හමුදාවේ වගකීම ගන්න නෑ නේද? එතුමා මේ ප්‍රශ්නයක් ඔහොම කිව්වා හමුදාවේ ප්‍රධානියා. හමුදාවේ ප්‍රධානියා මේ සරත් පොන්සේක මැතිතුමාගේ ලිතුම පිළිගත්තා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමා ඒ පුනරුත්ථාපන වු මම හිතා බාගෙට බල්ලේ පුනරුත්ථාපනය කරපු හැටි ඒ කට්ටිය කොහොමද කරේ කියලා බයිවා. හැබැයි සර්චන් රාජකරුණ මැතිතුමා ඔබතුමා නෙමෙයි සරත් පොන්සේක මැතිතුමාගෙන් අහලා බලන්න කොහොමද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔබතුමල්ලගේ තේරින් කාරක සභාවේ දිවි ඔබ ආස්ථාද යුද්ධ ජයග්‍රහණ ගෝඨාභයගේ මේ මේ කිසිසේත් වැරදි නැහැ. හරි හරි අපේ මේ කිසිසේත් මෙහෙම එකක් කියලා නැහැ. වැඩියෙන් මිති නඩු තියෙන කාටද? අධිකරණ වල නඩු තියෙන්නේ කාටද? මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හැම නඩුවම ගිහලා සරත් පොන්සේ ගන්නේ නැහැ. අර ඇමරිකාවේ ගිහලා නඩු දාන්නේ කාටද? ඒක තමයි මම කියන්නේ. එතකොට ඒක තමයි ජයග්‍රහණේ ඕනේ යාට. හරි ඒකද? ජයග්‍රහණ නඩු දෙන්නේ සරත් පොන්සේ ගන්නේ නෙවෙයි ගෝඨාභය රාජපක්ෂට. හරි ඒකද? ඒකද හර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමා යුද්ධ ජයග්‍රහණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සරත් පොන්සේකටත් යන්න ඕන රටේ රණවිරුවන්ටත් යන්න. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි සරත් පොන්සේක මැතිතුමා පැහැදිලිව කිව්වා රටේ ආරක්ෂක ලේකම්වරයා
පස්සේ හැම්ම සතියකම ආරක්ෂක කමිටු කැඳවල කොහොමද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරේ කියලා. අවශ්‍ය මුදල් ටික කොහොමද දුන්නේ කියලා. අවශ්‍ය ඕඩර්ස් ටික කොහොමද දුන්නේ කියලා. ඔබතුමා කියන්න එපා. සරත් පොන්සේකා මැතිතුමන් ගිහිල්ලා අහන්න. අපි සරත් පොන්සේකා මැතිතුමා පිළිබඳව හමුදාපතිවරයා පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ එතුමා ඇමතිවරයෙක් විදියට. මම චන්දිල්. හැබැයි එතුමා ඇමතිවරයෙක් විදියට වනජීවි ඇමතිතුමා විදියට වැඩ කරනවා. ජනාධිපතිවරයෙක් වගේ ප්‍රශ්නේ නැහැ. ජනාධිපතිවරයෙක් එතුමා පරාදයි. ජනාධිපතිවරයෙක් එතුමා පරාදයි. පරාදයි නෙමෙයි. ඒක දැන් මේකයි. ඒ වගේම ඒ වගේ ඔබතුමා බාධා කරපුවා ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒකෙ හින්දා සරත් පුන්සේක මැතිතුම වනජීවි ඇමතිතුමා වශයෙන් බබෙක් වගේ හැසිරිච්ච හැටි අපි දැක්ක. නියෝජ්‍ය ඇමතිතුමයි දෙන්න උදේ පාන්දර බැනගන්න හැටි, අලි දෙන්නෙක්ගේ ප්‍රශ්න බේරගන්න හැටි දැක්ක. ඒකින්දා එතුමා එදා හිටපු හමුදාපතිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කොළඹ සංවර්ධනය ගැන ඔබතුමා කතා කරා. ප්‍රශ්නයක්. ඔව්. මම ඔබතුමියන්ට දෙන්නගෙන් බලාපොරොත්තු නෑ. දෙන්නකින් අහන්න බෑ. ඔබතුමා මගේ ප්‍රශ්න මගේ වෙලා. මෙන්න මේ අන්ත දෙන්න. හරි මම ඒ සියල්ලම කියනවා. මේ අන්ත හරි ක්‍රියාත්මක වෙන විදිය. හරි මම කියනවා. මම කියනවා. ඔබතුමාට උත්තර දෙන්න කොහොමදයි? ඒ වගේම සංවර්ධනය සංවර්ධනය ගැන ඔබතුමා කතා කරා. දැන් රට සංවර්ධනයේ වෙද්දි යටිතල පහසුකම් වල තමයි 130ක් විතර. දළදේශීය නිෂ්පාදනයේ 130ක් විතර තියෙන යටිතල පහසුකම්. ඔබතුමා කියන විදිහට ඔය කොළඹ සංවර්ධනය කරා නම් ආර්ථික සංවර්ධන වේගය 1.6ට අඩු වෙන්නේ මොකද? 130ක් වෙන්නේ සම්පූර්ණ කන්ස්ට්‍රක්ෂන්. එතකොට ඔබතුමා කරන්නේ මෙතුම කිව්වේ මෙතුමල්ල අවුරුදු 4 මාර තුල කරපු කිසිම දෙයක්. මේ සංවර්ධනේ මේ මොකක්ද මේ පටල ගන්න. ඔබතුමා පටල ගන්න එපා. දළදේශීය නිෂ්පාදනයේ වැඩිම කොටසක් යන්නේ කන්ස්ට්‍රක්ෂන් වල. වැඩිම කොටස. ඒකත් එක්ක තමයි ආර්ථික සංවර්ධන වේගය හැදෙන්නේ. ඒක තමයි මොකද? ඔබතුමා මේ පොඩ්ඩ මෙහිමල්ලන්න එපා. මේක සම්පූර්ණ රවුමෙන් සම්පූර්ණ කියලා. ඒකදී ඔබතුමා සංවර්ධන වේගය ගැන කතා කරනවා. ඔබතුමා අවුරුදු 4 මාර කරපු එක වැඩක් කිව්වද කොළඹ? ඔබතුමා මොනවද කිව්වේ? ඊට කලින් අවුරුදු 15කට විතර 20කට විතර කලින් කියපු කෙනෙක් කරේ. මේ අවුරුදු 4 පාර්ලිමේන්තුව හදපු එක ගැන කතා කරා. ජයවර්ධනපුර ගැන කතා කරා. හැබැයි මේ අවුරුදු 4 වෙන කියන්න දෙයක් නැහැ. මෙතුමට කතා කරන්න තියෙන්නේ පෝට් සිටි. ඔබතුමාලගේ මෙගාපොලිස් සින්දුව මොනවද තියෙන්නේ? තියෙන්නේ මොනවද දියතු වෙනගෙන තියෙන්නේ තියෙන්නේ මේ පෝට් සිටි එක ගැන ඔබතුමාලගේ මෙගාපොලිස් සිංහ ඔබතුමාලගේ මෙගාපොලිස් වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල විතරයිද ඔබතුමාට මම අභියෝග කරනවා එකක් පෙන්නන්න අභියෝග කරනවා මෙගාපොලිස් වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු නැති එකක් පෙන්න LRT ගැන කතා කරා චතුර ෆීසිබිලිටි එකවත් කරලා නැහැ පෙන්නන් ෆීසිබිලිටි රිපෝට් එක ඔබතුමා LRT ලයිට් ට්‍රේන් ගැන කතා කරා ෆීසිබිලිටි අර ලැජ්ජයි ඔබතුමා කෙන්නන්නකෝ ඔබතුමාට අභියෝගයක් කරන්නේ දැන් වතුර වුණ කතා කරන්න එපා LRT feasibility මම ඉතින් feasibility report අරගෙන ආව මන් තමයි මෙතනට ඔබතුමා දන්නේ හැබැයි මම දන්නවා මම මොකද ඔබතුමා දන්නේ නැත්නම් මම දන්නවා feasibility report කරලා නැහැ අන්තිමන චතුර මේකේ feasibility එක කොළම කරලා චතුර ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නහම් ඔව් ප්‍රශ්නයක් තියෙනවා feasibility එක කරලා පොඩ්ඩක් ඕ ඕ report එකක් නැත්නම් LRT ඕ කියන්නේ ඔබතුමා ප්‍රශ්නේ උගන්නේ ගරු මේ මන් තුමා මෙතන feasibility report එක අරන් ඉන්නේ නැහනේ මම හරි හරි කරා කරාද කියලා කියන්නේ LRT එක මේ වෙනකොට ඉතා පැහැදිලිවම feasibility report සිදු කරලා මේක 2020 දී නැත්තම් 2020 පටන් ගන්න හරි ඔක්සෝ ගන්න වගේ හරි වෙයි ඒවත් හරි පස්සේ නැ පස්සේ ඔබතුමා ඒ වගේම තමයි අර oil refinery එකේ මුල් ගල් තාම පැලවෙන ඒ වගේම වෙයි හරි හරි අපි විශ්වාස කරා හරි හරි ඔබතුමා විශ්වාස ඒ වගේම අපේ තුෂාර ඉන්ද්‍රනිල් මැතිතුමා කිව්වා අබ්දුල් රාෂික් ගැන අබ්දුල් රාෂික් අපිට සහයෝගය දෙනවා එතුමට කියන්න පුළුවන් සහයෝගයට හැබැයි අපි සහයෝගය ගන්නෙ නෑ ඔය ත්‍රස්තවාදීට චෝදනා ලැබිච්ච එක්කෙනෙක්ගෙන්වත් අපි සහයෝගය ගන්නෙ නෑ ස්කූල් එකේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි ඉස්කෝලේ සහයෝග ගන්න නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලි කළා අපිට ඉස්කෝලේ ගෙත් එපා අබ්දුල් රාෂික් ගෙත් එපා අසාත් සාලි ගෙත් එපා රිෂාඩ් බදුරුදින් ගෙත් එපා හැබැයි ඔබතුමාල පුළුවන් නම් කියන්න ඔබතුමාල ඔය චෝදනා ලැබිච්ච අසාත් සාලි එහෙම නැත්නම් රිෂාඩ් බදුරුදින් සහයෝග ගන්න නැහැ SP සානා බොරු කියන්නේ ඒ වගේම ඒක පැහැදිලිව ඒ වගේම ඔබතුමා හරි අමුතුම අවස්ථාවක් නියෝජනය කරන අම්මාවරු තුන්දාහම බොරු කියලාද කියන්නේ
ඒක හිත බුදුවාගෙන මේක ගෙනාපු ජයසුමනයි විතරක් කාන ප්‍රශ්න අලි සබ්‍රී මේ දෙන්නම අත දෙකේ ඉන්නේ මොකද අලි සබ්‍රී කියන සම්බන්ධික මොකද ඒක සම්බන්ධ සම්බන්ධ කියන්නේ ලොකු චෝදනාවක් දාලා සාපි වෙන්න අලි සබ්‍රී සාපිගේ අලි දැන් අලි සබ්‍රීද සාපිනේ පිළිහිදි එතකොට ඒ කේස් එක පියුනේ ආද දැන් පියුනේ ආද කොහෙද පියුනේ කොහෙද පියුනේ බොරු කියන්නේ බමන්දිතු බොරු කියන් මගේ වෙලාව ගන්න බා බොරු කියලා මෙතුමන් කිව්වා සජිත් ප්‍රේමදාස මෙතුමාට කිසිම චෝදනාවක් නැහැ කියලා මම චෝදනා ටික ඔබතුමාට එකින් එක කියන්න මම කියලා ඉන්නවනේ මම කියන්නේ එතකොට කරුණාම්මානෝ පිළිදාලා වැඩ කරන කොට හරි මගේ අවස්ථාවයි මම කියන්නේ හරි හරි ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතර විනාඩි 9 දෙන්න ඒ කියන්නේ මෙතුමා එක්මන් කියන්නේ ඔයගානික් කියන වික්මන්ට කියමු හරි දැන් ඒ නයි ඉක්මන්ට දැන් බාධා කරන්න නැතුව අවස්ථාව දෙමුනේ බාධා කරන්න එපා නේ අවස්ථාව දෙමු මේ විදියට මේ යා ඉර ඉර වෙලයි හරි අවස්ථාව දෙමු ඒ වගේම දැන් අපි කියන්නේ මෙතුමල්ල කිව්ව කිසිම හොරකමක් වෙලා නැහැ වංචාවක් වෙලා නැහැ මේ විගණකාධිපති වාර්තාව විගණකාධිපති වාර්තාවේ 2017 චතුර 2017 වාර්තාවේ තියෙනවා මෙතුමල්ල ගම්මාන හදපු හැටි මේ මොඩල් විලේජස් කියන ප්‍රෝග්‍රෑම් එක හදන්න චතුර වෙන් වෙනවා මිලියන 1170ක් ගෙවල් 3500ක් හදන්න එතකොට මේකේ මිලියන 815ක් ඒ අවුරුද්ද තුල වියදම් කරන හැබැයි ගෙවල් හදන්නේ 205යි ප්‍රෝග්‍රස් එක 106යි හැබැයි 170කට මුදල් අරගෙන තියෙනවා මිලියන 749කට වෙච්ච දෙයක් අද වෙනකනුත් නැහැ ඒ වගේම ඊළඟට තියෙනවා හවුසින් ප්‍රෝග්‍රෑම් නෝදර්න් ප්‍රොවින්ස් උතුරේ ක්‍රියාත්මක වෙච්ච ඒකේ මිලියන 1267ක් ගෙවල් 2534ක් හදන්න මෙතුමල්ල යෝජනා කරනවා ඊට පස්සේ මිලියන 1167ක් වියදම් වුණාට හැදෙන්නේ ගෙවල් 695 ඒතර ප්‍රෝග්‍රස් එක 127යි හැබැයි මුදල් පාවිච්චි කරන තියෙන 192ක් එතකොට මිලියන 823ක් ඒ ගෙවල් හදන්න වෙන් කරපු මුදල වෙච්ච දෙයක් නැහැ මේ විගණකාධිපති වාර්තාව කිය. ඒ වගේම ඊළඟ ව්‍යාපෘතිය බෝගස් වැව ස්පෙෂල් හවුසින් ප්‍රොජෙක්ට් මේකට චතුර වෙන් වෙනවා මිලියන 471ක් ගෙවල් 1078ක් හදන්න මේකෙන් 421ක් වෙන් හදලා 421ක් වැය කරලා හදන්නේ ගෙවල් 184 ප්‍රෝග්‍රස් එක 117යි මුදලින් 189ක් යනවා මේ එතකොට මිලියන 339ක් මේ වගේ තව ඒ නිසා සම්පූර්ණ වියදම මිලියන 2021ක් අතුරුදහන් චතුර මේ සජීව ප්‍රේමදාස මෙතුමාගේ අමාත්‍යංශය ඒ වගේම එතුමාගේ අමාත්‍යංශයෙන් ඒ විතරක් නෙමෙයි එතුමාගේ අමාත්‍යංශය චතුර මේ මාසෙට දන් වෙන විදියක් නැහැ නේ රජයේ මුදල් නේද ඔබතුමා කියන්නේ ඒක නේද බාරත් දන් වුණා කියන්නේ ගිල්ල රජයේ මුදල් මෙච්ච දෙයක් ඒ කියන්නේ විගණකාධිපති වාර්තාවෙත් කියන්නේ නැහැ විගණකාධිපති වාර්තාවේ කියනවා මෙච්චර මුදලක් වැය කරලා තියෙනවා හැබැයි හදලා තියෙන්නේ මෙච්චර ගෙවල් ගන්න හැබැයි ගෙවල් ගන්න මේ මුදල්ගේ වාර්තාව මේ මුදල්ගේ වාර්තාව මේ විගණකාධිපති වාර්තාව ඥාතියක ගෙදර ගමන ගෙදර කරදී ඥාතියට මිලියන කෝටි 200ක් කෝටි 200ක් ඥාතියෙකුට දීලා කෝටි 200ක් එතකොට ඔබතුමාලා කෝටි 200 සජීව ප්‍රේමදාස මෙතුමා මොකද කරේ කියන්නේ ඔබතුමා මේ විවල්ටි අපි මෙතනින් පටන් ගමු එන ඒ වගේම ආදර්ශ ගම්මාන ගැන දැන් මෙතුමල්ල ගම්මාන හදාගෙන කාලය අවසන් උතුමගේ තප්පර 30ක් දෙන්න ආදර්ශ ගම්මාන ගිය මාසේ චතුර ලියුමක් කියවනවා ගම්මාන වලට මෙතන එවන්නේ MH වීරසිංහ සාමාන්‍ය අධිකාරී ජාතික නිවාස සංවර්ධන අධිකාරී. එයා ලියුමකින් එවනවා ගම්මානවල යටිතල පහසුකම්. විදුලි රැහැන් නැදපුවා, පාරවල් කොන්ක්‍රීට් කරපුවා, විදුලිය දීපුවා, වතුර දීපුවා, කාණු හදපුවා මේ සියල්ලම අර ගම්මානවල ජනතාවගෙන් අය කරගන්න. මේ ලියුම තියෙනවා මේ ලියුමේ මම කියන සමීපචාරුව ඡායාරූප දසුනක් දෙන්න පුළුවන් මම පෙන්නන්නම්. අවසන් කරමු ස්තුති. සියලුම මුදල් අර ලක්ෂ 4ක් දීලා මිනිස්සු ණය කරපු මිනිස්සු අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ අන්තිමට පාරවල් හදපුවා කාණු හදපුවා ඒවත් ජනතාවට බෙදන්න වෙලා ඒවත් ජනතාවට ගෙවන්න වෙලා ඒ හිඳ තමයි සජිත් ප්‍රේමදාස මෙතුමා 123% කරන් පරාජයට පත් වුණා. ආර්ෂණ රාජකාරණ මන්දල මොකද 123කින් 123 ප්‍රතිශතයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභාව මෙතිරණි. හම්බන්තොට. දැන් මේ ප්‍රතිඵලයෙන් සමාන කරන්න යන ඔබතුමාලා මොකද කියන්නේ දැන් එල්පිටියත් පරාද වෙලා තියෙන වෙලාවේ මෙතුමලා දිගින් දිගට චෝදනා කරන ඔක තමයි රටේ ප්‍රතිපලය කියලා රටේ පිළිපිබුව කරන්න හදන මොහොත මහා මිත්‍ර අපේ ජීවිචානක මන්තුමා වතුර කබ්බන්න මේ මෙතුමා මේ මං හිතන්නේ මේ අනේ මන් දන්නේ බලන් ඉන්න අයට තේරුණා නම් කමන්නේ මොකද අපිට නම් තේරුම් ගන්න ටිකක් අමාරු වුණා මා කිව්ද හොඳයි නිකන් අර අර අපි අර ස්කෝල් වල අර වාද කරනකොට අර එක විනාඩි දෙකට වැඩියෙන්ම වචන ටිකක් කතා කරන්නේ ඒ වගේ කියාගෙන කැවුමුණත් මගේ මිත්‍රයා මේ මෙතුමා කිව්ව කාරණා මේ ජනතාව පිළිගන්නවද නැද්ද කියන එක ඉතා පැහැදිලිව අපි ඉදිරි මැතිවරණයේදී දැනගන්න පුළුවන්
අපේ ඇල්පිටිය ඕ දැන් මෙතුමා කිව්වේ මේ ඇල්පිටිය ගැන. දැන් මේ ඇල්පිටිය පන්තුමා මේ ඇල්පිටියම තමයි අපි 2015 දී පෙරදුනේ. නමුත් අපි මැතිවරණයේ ජනාධිපතිවරණයේ දින්න මේ ඇල්පිටිය මැතිවරණ කොට්ටාසය ගිය ජනාධිපතිවරණයේදීත් අපි දින්නපු කොට්ටාසයක් නෙමෙයි. ඒකින්ද ඒක ඕගොල්ලන්ම ජයග්‍රහණය කරන්න. නමුත් සමස්ත ප්‍රතිඵලය මේ ඇල්පිටියෙන් ගන්නවා නම් එහෙනම් ඔබතුමාගේ අපේක්ෂ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඇල්පිටියේ රාජ්‍යසභාවේ සභාපති වෙන්න පුළුවන්. මේ රටේ ජනාධිපති වෙන්න නම් බෑ. ඒකින්ද මේ ඇල්පිටියෙන් ඒ ප්‍රතිඵලය හොයනවා නම් ඒක නිකන් විහිළුවක්. අපිට ඉතාම පැහැදිලි සජිත් ප්‍රේමදාස මැතිතුමාට මෙතුමාලා මේ කියන චෝදනා මේ මොකක් හරි කොලයක් අල්ලගෙන කියන චෝදනා ඉතා පැහැදිලි වාර්තාවක් තියෙනවා. ඔය වාර්තාවක් මම දන්නේ නැහැ කොලයක් කියලා වුණාට. අර මම දන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඉතා පැහැදිලිව මම දන්නවා එතුමා මේට චෝදනාවක් කරගන්න බෑ. ඔබතුමාලා මේ උත්සාහ කරනවා මොනවා හරි කතාව. ඉස්සල්ලා අර වචනයක් වැරදිච්ච එකක් කතා කරා. මේක මේ හරිද? ඊට 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 පස්සේ දැන් කොච්චර පල්ලෑ මට්ටමට ගිහිලා තියෙනවා නම් ජනාධිපති වාර්තා ගැන පල්ලෑට එහෙමද? ඔබතුමාලා අර ඔබතුමායි වාර්තාලේ බොරුද කියන්නේ? ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාට. හරිද? රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාට මඩ ගහනෝ සජිත් ප්‍රේමදාස මන්තුමාට මඩ ගහන්න දෙයක් නැති හින්දා. ඒ වගේ අර 2:50 මේ බාල ක්‍රියාවන් කරන්නේ මොකද? එතුමා පිරිසිදුයි නෑ. ඔබතුමා ගැන නෙමෙයි මං කියන්නේ විපක්ෂය කරන චෝදනා. වහින්ද රාජපක්ෂ මැතිතුමාත් කිව්වා ප්‍රේමදාස යුගයක් හදන්න ඕන එක තමයි අපි කියන්නේ. නමුත් දෙයියනේ, දැන් ඔබතුමාගේ තාත්තාගේ වැරදි ඔබතුමාට චෝදනා කරන එක හරි නෑනේ. හරිද? මං කියන්නේ මම සජිත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යම් වැරද්දක් තියෙනවා නම් හරිද? ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමාට දාලා ක්‍රියාත්මක මේ චෝදනා ඉල්ල කිරීම සාමාන්‍ය බාල ක්‍රියාවක් හැටේටයි මම දකින්නේ. ඔබතුමා එහෙම දකින්න නැතුව ඇති. නමුත් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ කතාව කියලා තියෙනවා. මං හිතුවේ නෑ කවදාකවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කතාවගේ සාමාන්‍ය ඔයගොල්ලෝ කීප දෙනෙක් ලව්වක් කියවනවා මිසක්. නමුත් එතුමා එහෙම කියන්නේ නැහැ. ඒකින්ද මේ නමුත් එතුමත් ඒ මට්ටමට දැන් වැටලා තියෙනවා. මොකද චෝදනාවක් හොයාගන්න නැහැ. මේ චෝදන වෙන 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 කියන්න දෙයක් නැහැ. මේ සාක්ෂිත් නැහැ. මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ. ඔබතුමා නඩු ගන්න පුළුවන්. ඔබතුමා නඩු ගන්න මේ ප්‍රසිද්ධ මාධ්‍ය විගණකාධිපති වාර්තාව තියන් කියන්නේ. හරි. බොහොම ස්තුතියි. දැන් ඔබතුමන්ලාගේ අපේක්ෂකයට තියෙන චෝදනාව. හරි චෝදනා නෙවෙයි ඔබතුමාලාගේ අපේක්ෂකයන්ට තියෙන්නේ මේ සුදු වෑන් යවල කොහෙද තියෙන්නේ සුදු වෑන් එකක් කියන්නම් කිය සුදු වෑන් හරි එකක් කියන්න කිල නෑරත්තරන් කොහොම ඉන්න වාගන මම හරි හරි ප්‍රශ්නයක් විතරයි මම ගන්න ප්‍රශ්න විතරයි මම ගන්න හරි ප්‍රශ්නයක් දෙමු තමයි දැන් ප්‍රහාරය එල්ල වුණාම ආරක්ෂක ලේකම්වරේ අත්අඩංගුවට ගන්න පොලිස්පතිවරේ අත්අඩංගු. හැබැයි මේ සුදු වෑන් එකකටවත් මේ අවුරුදු 4/30 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දාපු පැමිණිල්ල කියන්න නඩු අංක කියන්න කොහේද එතුමාගේ නම කියුනේ? හැමදාම මඩ ගහන්න එපා. ඔහොමද මෙතුමාගේ අවස්ථාව දෙන්න. ඔහොම පිං ඔබතුමාට. හරි කියන්නේ. හරිද? දැන් මේ පෞගිය ආණ්ඩුවෙන් ඔ කියන්නේ ආරක්ෂක ලේකම් හැටියට හිටියේ ඔයාද මන්ද? හරිද? පෞගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් හැටියට ඔයාද මන්ද? නේද ඔබතුමාලා නෑ මං අහන්නේ කවුද හිටියේ? මොනවද? අම්මෝ දෙන්නේ දෙන්නේ හරි දෙන්නේ ඔබතුමා එන කවුද හිටියේ මන්තුමා ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාව ගැන සුදු වෑන් එකේ මිනිහෙක් ගිහිල්ලා තියෙනවා නම් මාධ්‍ය වේදින්ව මරලා තියෙනවා නම් මාධ්‍ය ආයතන වලට බෝම්බ කාලා තියෙනවා නම් ඔයාදවක් කියන්න ඕනේ මන්දවක් කියන්න ඕනේ ආරක්ෂක ලේකම් නෙමෙයිද රත්නපුරේ අර ව්‍යාපාරිකව නරුවම ආර්ගම ව්‍යාපාරම කවුද කවුදවක් ආරක්ෂක ඇමති කවුද ආරක්ෂකෝලේ ළමයි තාත්තල වෙඩි තියලා බන්නවට කවුදවක් කියන්න ඕනේ ආරක්ෂක ඇමති කවුද කවුද මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතින් දැන් ඒගොල්ලෝවක් කියන්නේ නැද්ද එතකොට දැන් කොහොමද යන්නේ දැන් ආයතන වලට මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහනකොට හරිද මාධ්‍ය වේදිකාවන්ව ගහලා කකුල් කඩනකොට ඈ නම් කියන්නේ
ලසත් වික්‍රමතුංග. ඔව්. ඒ කවුද කරේ? කවුද කරේ? ආ නෑ නෑ. කවුද කරේ? නෑ නෑ. කවුද කරේ? කවුද කරේ? කවුද කරේ? මාතිර් මොමන් මැලේසියා වගේ මිත. අනේ මන්තුම මේ. නෑ කවුදද කියන්නේ? සාසියේ කො එක නඩුවක් නෑ. මාතිර් මොමන් මැරුවේ. නඩුවක් පෙන්න නඩුවක් පෙන්න මොමන් සිංහ එකතු වෙලා. අනේ නඩුවක් පෙන්න. හරිද? ගෝ නඩුම මේ 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 බබා කතා කියන්න එපා මන්තුම. හරිද? මේ රටේ මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහනකොට මාධ්‍ය වේදින් මරලා දානකොට මාධ්‍ය වේදින් අර හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා මැරුවේ කවුද? ඒ සුදු වෑන් හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා මැරුවේ. ඒ ප්‍රේමදාස යුගයේ තමයි සුදු වෑන් එකන්තුති අරන් තුන්නේ. අනේ මම කවුද? කවුද කවුද? මේ ඔබතුමා ගයන්ත කරුණා කියන දේ අහගෙන ඉන්නකෝ. ඒකට තියෙන ප්‍රශ්න ගයන්ත කරුණා අපි මෙතුමගේ අවස්ථාව දෙන්න. මට මෙතුමට අවස්ථාව දෙන්න. කියන දේ අහගෙන මගේ අවස්ථාව දෙන්න. හරි මෙතුමයි. ඉතින් කරු අහන දේක් ජීවිතේ අහන්නේ නැද්ද? ඒක මන්තුමා මේ අර මම ඉස්සල්ලා පාරත් ආවේ දේ තමයි අර පවිත්‍ර වන්නේ ආරච්චි අපේ ජේෂ්ඨ අමාත්‍යතුවරයෙක්ගේ පොඩක් හැදිලා හැදෙන්න බලන්න. ලස්සට ඉන්න හැටි බලන්න. ඔබතුමාගේ ආදර්ශය ගත්තා. නෑ ඒක තමයි. ඒක තමයි දැන්. ඒ ඔබතුමාගේ ආදර්ශය ගත්තේ. ආම හැදෙන්නේ නෑ මන්තුමා. පොඩක් ඒ පැත්ත වබ් පැත්ත බලලා පොඩක් ඉස්සරහට හරිද? ඒකේ හින්දා කරුණා කරලා මේ 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 වගකීම් වලට ඍජු මේ චෝදනාවල් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ රාජපක්ෂ රෙජිමයට. අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට එහෙම චෝදනාවක් නැහැ. මේ දැන් කිව්වේ. ඉතින් ඉතා පැහැදිලිව මේ මන්තුමා ඔවුතුමාලා මොකක් හරි එකක් අල්ල ගන්න අර 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 ගිලෙන්න ගිලෙන්න යනකොට ඕන දෙයකින් අල්ලලා බේරෙන්න හදනවා වගේ තමයි අර පුත්‍රි ගහේ තෙල්ලෙන්න හදනවා වගේ තමයි ඔබතුමාලා මේ 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 මොකක් හරි වෙන එකක් අල්ලගෙන එල්ලෙන්න හදනවා. එතුමා හරිද? එතුමාලාගේ එතුමා පිළිබඳව ඉතා පැහැදිලි දර්ශනයක් මේ රටේ ජනතාවට තියෙනවා. එතුමා මේ ගඳ සුවඳ අඳුරන දුප්පතාගේ හදගැස්මට දැනෙන ජනනායකයෙක්. එහෙද ඒකින්ද ඒක නතර කරන්න බෑ. අද මුළු සෑම ග්‍රාමසේවක කොට්ටාසයකම බිම් මට්ටමේ ජනතාව එකතු වෙලා තියෙනවා එතුමාගේ ජයග්‍රහණයට. ඒක 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 වෙනස් කරන්න බෑ. අවසන් කාලය. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් මේ අද ආපහු අර අඳුරු යුගයට යන්න මේ රටේ ජනතාව ලෑස්ති නැහැ. නෑ රාජපක්ෂ යුගය. අර අර පවුල පාලනය කරපු යුගය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අනිත් මස්සිනා තවත් එක මන්තුමා මේ 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 මෙහෙම පවුල් පාලනයක් එක ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිලා තියෙනවද මන්තුමා? එක තමුන්නාන්සලා කියනවා පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා. පොහොට්ටුවට ඡන්ද දෙනවා කියන්නේ මොකද්ද? මල්ලි ජනාධිපති කරලා අයියා අගමැති කරන්න කියලා. මොන ලෝකේ මොන රටද මල්ලි ජනාධිපති වෙලා අයියා අගමැති කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියෙන්නේ කරන්නේ. මොන ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? ජනතාව තීරණය. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෑ. ඡන්දයිතිය නැති කරපු අය ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන. ඡන්ද කල් දාපු අය ප්‍රජාතන්ත්‍රවාදී කරන. ප්‍රජාතන්ත්‍රවාදී හදවත ඡන්දයිතිය. මල්ලි ජනාධිපති හදවත ඡන්දයිතිය. ඕකට දන්නවද? අතතර මල්ලි ජනාධිපති වෙලා අයියා අගමැති වෙන්න. ඡන්දයිතිය. එහෙම ඡන්ද. ඡන්ද කල් දාපු අය ඡන්දයිතිය හදවතම මේ ඡන්දයිතිය මේ මුළු පවුලක් මේ රට පාලනය කරන්න දෙන්නේ නැහැ මන්තුමා. මම ආයෙ කියන්නේ මේ වම් පැත්ත මලේ කියලා ගන්න. සුතේ අපි කෙටි විරාමයකට ගිහින්නම් වාද පිටියෙන් මේ වාද පිටිය උරඳින්. ඔබයලි වාද පිටිය සමග සජීවව සම්බන්ධයෙන් ඉතාමත් උණුසුම් සංවාදශීලී වටය දෙවන වටේ කියන්නේ. ඉතින් අපි බොහෝ දේවා කතා කළා. පවිත්‍ර වන්නියාරච්චි මන්ත්‍රීතුමේ දැන් මේ මෙතුමලා එල්ල කරන චෝදනා එකින් එක් ගත්තන් පස්සේ බොහෝ දෙනෙකුට තියෙන හිතේ බියක් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ යුගයක් කියන්නේ ආපහු පාරක් අර මර්ධනකාරී යුගයක ආරම්භය කියන එක. අද දහවල් පැවතිච්ච මාධ්‍ය හමුවේදීත් මේ ප්‍රශ්න ටික ඇහුවා. මාධ්‍යවේදීන්ට අඩුගානේ ප්‍රශ්නයක්වත් අහන්න බැරි වෙන තත්ත්වයක් ඇති වේද කියලා ඔබතුමා බලයට පත් වුණොත් එතුමගෙන් ඇහුවා. දැන් මෙවැනි තත්ත්වයකට බයක් තියෙනවා රටේ ජනතාවගෙ. ඉතින් මෙතුමලා මේක තමයි මේ මතු කරන්නේ. ඉතින් ඔබතුමියලා මේ බය නැති කරන්න ඇත්තටම මේ බය නැති සමාජයක් ඇති කරන්න ඕන. මොකක්ද වෙනුවෙන් ගන්න වැඩ පිළිවෙල? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුදාවේ නායකයද කියලා අහපුවම මං හිතන්නේ චතුර ඇත්තටම ඔබේ චැනලෙන් පුළුවන් නම් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව එතුමගේ ආපු ප්‍රශ්නය නැවත ප්‍රති මේ 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 පෙන්වන්න ආපෞසරයක් මේ මෙතුමන්ලගේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලැබෙයි. ඒ කියන්නේ ඒකට මං ආපහු එතන උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවේ හමුදාවේ ප්‍රධානියද කියලා. එතුමා අමාත්‍යංශයේ ලේකම්වරයා මිසක්
ගුවන් විදුලිය ගුවන් හමුදාව යුද හමුදාව ත්‍රිවිධ හමුදාවේ සහ සියලුම අංශවල ලේකම්වරයා මිසක් හමුදා ප්‍රධානිය නෙවෙයි. ඒකයි එතුමා පැහැදිලිව සඳහන් කරේ. ඒ වගේම ඊළඟට මං කියන්න ඕනේ චතුර මං මේ කාරණා කියාගෙන යන්න. මගෙන් ඇහුවේ මේ මේ හමුදාවේ ප්‍රධානියද කියලා නෙමෙයි ඇහුවේ. එතුමගෙන් ඇහුවේ. දැන් අපි ආසරය කොහොමද? අර අර අත්තඩංගුවට බාර වෙච්ච අයට සිද්ධ වුණේ කොහොමද කියලා. ප්‍රශ්න දෙකක් මැති තුමා. එකක් ඇහුවා ඔබතුමා හමුදාවේ ප්‍රධානියද කියලා. එතුමා කිව්වා මං හමුදාවේ ප්‍රධානිය නෙවෙයි කියලා. දෙවෙනි කාරණේ එතුමා පැහැදිලිව උත්තරයක් දී උනා දෙවෙනි ප්‍රශ්නෙට. යුද්ධය වෙලාවේ අපට බාර වෙච්ච අය අපි පුනරුත්ථාපනය කරා. හැබැයි යුද්ධය සිද්ධ වෙන වෙලාවේ අතරමැදදී නැති වෙන අය අතුරුදහන් වුවන් ලෙස දෙපැත්තේම අය නැති වුණා. දෙපැත්තේම අයගේ දේහවල ඒ අවස්ථාවවලදී යුද්ධයක් දැඩිව යන අවස්ථාවේදී ඒවා මිහිදන් කළා. ඒවා අතුරුදහන් විදියට සඳහන් වෙලා තියෙනවා. 4000ක පමණ ප්‍රමාණයක් හමුදාවෙත් අතුරුදහන් වෙච්ච විදියට සඳහන් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක ගැන මම හිතන්නේ නැවත සැරයක් මේක පෙන්නුවොත් අපිට හොඳට කියන්න පුළුවන්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ කිසිම අපරාධයකට ඔය ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ වැඩේ දැන් අවුරුදු 430 කියනවා. හැබැයි කිසිම විදියකට එතුමාට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් හෝ කිසිම නඩුවක් නැහැ. ඒක නිසා මේ අවුරුදු 430 කියපු එක තවදුරටත් එහෙම වළංගුතාවයක් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම චතුර කතා කරගෙන ගියොත් මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔබතුමා කියපු ප්‍රශ්නයට එන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්තිය විදියට මට මතකයි අනුරාධපුර රැස්වීමේදී කියනවා අසාධාරණ ලෙස සිර කරලා තියෙන රණවිරුවන්ට එතුමා නිදහස ලබා දෙනවායි කියලා. මං අහන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන්ද අර රිෂාඩ් බදුදීන් මහත්තයා එක පැත්තක තියාගෙන TNA එක ඉස්සරහ තියාගෙන අර අර මොනවද රණවිරු ගායක් තියෙනවයි කියලා කියන අර දුරාචාරිය කවුද මේ තේනුවර එක පැත්තක තියාගෙන මේ NGO නඩ ටික රෙද්දාස්සේ තියාගෙන මොකද දුරාචාරිය කියන්නේ තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඔබතුමාට පස්සේ කියලා දෙන්න. වාහනයක් තියාගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන්ද කියන්න මෙවැනි අසාධාරණ ලෙස හිර කරලා තියෙන මේ රණවිරුවන්ට නිදහස ලබා දෙනවා කියලා එහෙම කියන්න බෑ. එතුමා වටේ ඉන්න ඒ කණ්ඩායම දිහා බලපුවා. ඒකම ගරු මැතිතුමිය මේ මේ ටික පොඩ්ඩක් මට පැහැදිලි කරන්න. කිප් කියන්න දෙයක් නෑ මැතිතුමා. රතන හාමුදුරුව කියන්නේ එක්කෙනෙක්. ජයසුමන කියන්නේ එක්කෙනෙක්. ඉතින් රතන හාමුදුරුව පෙනී ඉන්නේ ජයසුමන පෙනී ඉන්න එකට මට ඕකේ තේරෙන්නේ නෑ. දැන් පොර ටික සේරම නොමිල දෙනවා කියනවා. ඔව් රතන හාමුදුරුව කියනවා මේ රසායනික පොහොර නවත්තනවා කියනවා. දැන් මම එන මම කතා කරන කෘෂිකාර්මාන්තය ගැන කතා කරනකොට පොහොර නොමිලේ ලබා දෙන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව එතුමා එතුමාගේ රැස්වීම වල දැනට කියලා තිනවා. ඒ පොහොර ලබා දීමේදී එතුමා අද පැහැදිලිව උත්තරයක් දුන්නා. එක පාරටම නොවැම්බර් 17 වෙනිදාට සම්පූර්ණ අර ඔබතුමන්ලගේ සමහර අවස්ථාවල්දී ඔය පොලිතින් තහනම් කරා. ඒ වගේ එක පාරට රටක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒ ඒ පොහොර නොමිලේ ලබා දෙන අතර අඩියෙන් අඩිය පියවරෙන් පියවර මේ රසායනික පොහොර කාබනික පොහොර බවට පරිවර්තනය කරන යන වැඩපිළිවෙලක එතුමා ඉන්නවාය කියන එක පැහැදිලිව සඳහන් කරා. විශේෂයෙන් මේ කෘෂිකර්මාන්තය ගැන කියනකොට මේ රටේ අද කෘෂිකර්මාන්තය මොන තරම් ඛේදනීය තත්ත්වයකට අද බිඳ වැටිලාද? විශේෂයෙන්ම ආනයනය කරන නොයෙකුත් කෘෂි නිෂ්පාදන වලට කෘෂි නොයෙකුත් භෝග වලට බදු අඩු කරපු නිසා පිටරටින් ඒ භෝග ලංකාවට එනවා. හරිද කෘෂිකර්මාන්තේ පහුගිය කාලේ ඒ වගේම කියන්නට ඕනි උත්තරයක් කෘෂිකර්මාන්තේ අද එමෙතුමිය ආ පහුගිය දවස්වල කෘෂිකර්මාන්තේ හැසිරුවේ කවුද? අර මේ පෙර අනුරාධපුරයට ගිහිල්ලා එක්කගෙන ඇවිල්ලා මම කියන්න ගියේ ඔබතුමන්ලගේ සජිත් මහත්තයා හිටපු ආණ්ඩුවේ රනිල් මහත්තයා හිටපු අගමැතිවරයා වෙලා හිටපු ආණ්ඩුවේ දේශීය ගොවියා විශාල අසරණ තත්ත්වයකට පත් වුණා. මොකද කවුද ඇමති? පොහොර සහනාදායක ඔබතුමන්ලගේ ආණ්ඩුවේ කවුද ඇමති? ඇමති කවුද හිටියේ? දුමින්ද දිසානායක. ඒ ආණ්ඩුවේ සජිත් මහත්තයාත් හිටියා. වචනයක් කතා කළේ නැහැ. ඒ වගේම රනිල් මහත්තයා නායකත්වයෙන් දැන් ඇමති ඕගොල්ලන්ගේ
මම දැන් කතා කරන්න මට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දේශීය ගොවියා විශාල වශයෙන් අසරණ වෙලා තියෙනවා. මොකද එක පැත්තකින් පොහොර සහනාධාරය කප්පාදු කරා. අනිත් පැත්තෙන් දේශීය මේ අපේ පළාත්වල තියෙන ගම්බිරිස් වගේ දේවල් වලට මේ ලංකාවේ තියෙන හොඳම ගම්බිරිස් ලෝකයේ තියෙන හොඳම ගම්බිරිස් ලංකාවේ තියෙන. හැබැයි පිටින් ගම්බිරිස් ගෙනල්ලා නැවත ප්‍රතිපරණය කරපු නිසා අද අපේ තේ ගොවිය, අද අපේ ගම්බිරිස් ගොවිය, අද අපේ රබර් ගොවිය, අද අපේ වී ගොවිය ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මෙවැනි කාරණා නිසා. එතකොට මම චතුර අපේ පාරම්පරිකව තේ කර්මාන්තයේදී මේ වෙනකොට තේ කර්මාන්තශාලා 72ක් වැහිලා. අද දවසෙත් තේ කර්මාන්තශාලා හිමියෝ දෙන්නේ අත්අඩංගුවට ගත්ත දළුවල සල්ලි ගෙවන්න නැතු. තේ කර්මාන්තශාලා වැහුනම මාස ගණන් අර කුඩා තේවතු ගොවියෝ ණය වෙලා තමන්ගේ නොයෙකුත් තේ සිප්පේ වෙච්ච ණයවීම් ගෙවා ගන්න ඒ වහපු කර්මාන්තශාලා හිමියෝ මාස ගණනක ඒ මිනිසුන්ට සල්ලි දීලා නැහැ. විශේෂයෙන්ම ගම්බිරිස් ගැන කතා කරලා වැඩක් නැහැ. රුපියල් 2000ට තිබිච්ච ගම්බිරිස් කිලෝ එක අද රුපියල් 800ට විකුණන්න බෑ. අපේ පැත්තේ චතුර රබර් කපන්නෙම නැහැ. රුපියල් 180යි අද. එහෙම ජීවත් වෙන්න බැරි තත්වයකට අද කෘෂිකර්මාන්තයේ පත් වෙලා තියෙනවා. එතකොට අපි කියන්නට ඕනි රබර් පොල් ඒ වගේම පොල් බලන්න දැන් රාජකාරණ මැතුමනි ඔබතුමන්ලගේ ගෙවල් වල උයලා දෙන පොල් තෙල් කියලා තියෙන දේ ඔය නෝන මාත්‍රු හදලා තියෙන දේ අර බැරල් වලින් ගේන පොල් තෙල් නක් ඒවා මේ කෙමිකලි බ්ලීච් කළා මේ රටට පිටින් ගේන පොල් තෙල්. ඉතින් විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවට පැහැදිලිව ප්‍රතිපත්තියක් විදියට එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවනවා. පෝර සහනාධාරය අපි බලයට ආපු හැටි ඔය පිටරටින් එන ගම්බිරිස් නවත්තනවා. ඒ වගේම මේ රටේ තේවලට තේවල මිල වැටිච්ච වෙලාවේ අපේ ආණ්ඩුව තියෙන වෙලාවේ තේ මණ්ඩලය ඉදිරිපත් වෙලා තේ වෙන්දේසිට කියලා තේ ගත්ත චතුර අරගෙන ලෝක වෙළඳ පොලේ තේ මිල නගිනකොට තේ මණ්ඩලය විසින් අර වැඩි මිලට ගත්ත තේ තවත් වැඩියෙන් විකුණලා විශාල ලාභයක් ලබා ගත්තා. අන්න ඒවටයි චතුර රජයක් තියෙන්න ඕනේ. රබර් කර්මාන්තය අපේ රබර් වලට දේශීය කර්මාන්ත පටන් අරගෙන මේ රටේ නොයෙකුත් රබර් පාවිච්චි කරන කර්මාන්ත පටන් අරගෙන රබර් වලට ඒ වගේම ලෝකයේ තියෙන වෙළඳ පොළොවල දීලා අපි කලින් කළා වගේ රබර් වලට නිසි මිලක් ලබා දෙනවා. ගම්බිරිස් පිටින් ගෙන ඒම සම්පූර්ණයෙන් නවත්තනවා. තේ කර්මාන්තය අද වැටලා තියෙන තත්ත්වෙන් ඉදිරියට ගෙනහිල්ලා කර්මාන්ත ශාලාවක් ශක්තිමත් කළා. කුඩා තේවතු ගොවියත් ශක්තිමත් කළා. මේ තේ කර්මාන්තය මේ රටේ නැවත අපේ ආණ්ඩුව තියෙන කාලේ තේ අක්කරයක් තියෙනවා කියන්නේ මිනිස්සුන්ට ඒක මහා ආශිර්වාදයක්. අද මහා විනාශයක් මේ මිනිස්සුන්ගේ ජීවිතවල කාලය අවසන් වතුමියගේ. ඒ වගේම ඒ නිසා අපි කියන්නට ඕනි සජිත් ප්‍රේමදාස මැතිතුමාට චෝදනා විගණකාධිපති වාර්තාවේ මගේ සහෝදර මන්ත්‍රීතුමා කිව්වා. ඒ වගේම එතුමා ඔය මත්තල ගුවන්තොටුපලේ වීගබඩා කරනකොට එහෙම නැත්තම් හම්බන්තොට වරායේ විකුණනකොට එහෙම නැත්තම් ඔය සෝෆා එක්සා ගිවිසුම් ගහන්න ඇමරිකාවයි ලංකාවයි කතා කරනකොට එහෙමත් නැත්තම් මහ බැංකුව මංකොල්ල කන එතුමා බොහෝම නිශ්ශබ්ද පිළිවෙතක් තමයි අනුගමනය කළේ. එතුමා නිශ්ශබ්දයි. රටේ මේ සියල්ල උනේ එතුමගේ ආණ්ඩුවේ. එතුමා ඉන්න ආණ්ඩුවේ. ඒකයි අපිට කියන්න තියෙන්නේ. බෙහෙන්ම ස්තුති. මොකද පිරුණු කලේ දිය නොසලේ ඒකනේ චතුර දැන් එතුමේ කියන්නේ. එහෙමනම් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයරටත් ඔය තාජු ඩීන්ලා ඝාතනය කරපු ඒවට ඔයනේ නඩු දාලා අත්තරංගුවට ගන්නකොට කලදා මාලිගාවේ රේස් පදිනකොට මම කතා කරනවානේ. දැන් මට කියන්න තියෙන චතුර මෙච්චරයි. අපි ඉතාමත්ම අප්‍රසන්න සිද්ධියක් ඊයේ දැක්කා. අපි නම් දැක්කේ ඕක රූපවාහිනියෙන්. මෙතුමිය මම හිතන්නේ අස්පරා පිටම දකින්න ඇති. මොකද ජෝන් සෙනවිරත්න මැතිතුමා අපිත් ගරු කරනවා. දැන් විපක්ෂ හිටියට වැඩි මහල් ඇත්තරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේම මහලු නායකයෙක්. ජෙස්ට් නායකයෙක්. ඔව් මහලු. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේම මහලු වියපත් වයෝවෘද නායකයෙක්. එතකොට ඒ මහලු වියපත් පුද්ගලයෙකුට මේ පවිත්‍රවන්‍ය ආරච්චි මැතිනියටත් පොඩි ප්‍රචෝදනයක් දෙනවා. ඒක එතුමිය සංවිධානය කළා කියලා. මම හිතන්නේ කවදාවත් එතුමිය එහෙම කරයි කියලා. ඒ ජෝන් සෙනවිරත්න මහත්තයාට හූ කිව්වා ඒ වේදිකාවට නැග්ගහම. අර දොමින්ද දිසානායක මහත්තයාට හූ කිව්වා අනුරාධපුරයේදී. තාරානාත් බස්නායකට හූ කිව්වා ගල්ගමුවේදී.
ඩීබී ඒකනායක මහත්තයාට හූ කිව්වා යාපහුවේදී. දැන් දයසිරි ජයසේකර මහලේකම්තුමා මම දැක්කාද කියලා තියෙනවා, මට නම් හූ කියන්න આવොත් මගේ උන් ටික පොළු වරන් යන්නේ රැස්වීමට, මට හූ කිව්වොත් අනිවාර්යෙන් හූ කියන එකගේ අඬු කඩනවා කියලා දයසිරි ජයසේකර මහත්තයා. ඒ වගේ මේක කුමන්ත්‍රණයක් විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා කණ්ඩායම ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි එහෙම කියනවා, අපි ඒක එහෙම කියනවා නම් අපි කොයිතරම් දක්ෂද මේ ඔය සෙනගහාර 5000ක් ඉන්න තැනකට අපේ උන් ටිකක් ගිහිල්ලා හූ කියලා එන තැනක් අපි කොයිතරම් දක්ෂද. ඉතින් මම හිතන්නේ මෙව්වා ශිෂ්ට සම්පන්න මිනිස්සු අතරින් සිද්ධ වෙන්නේ නැති දේවල්. පුළුවන්. ශිෂ්ට සම්පන්න මිනිස්සු මල්ලගේ ආසන සංවිධායක තමයි ජෝසප් මයිකල් පෙරේරාට අර හූ කියලා එළෙව්. එතකොට එතන ශිෂ්ට සම්පන්න විදියට දර එළෙව්. නෑ ඒ ඒකේ ඇවිල්ලා ඔය මේ එහෙම එළෙව්නේ නෑ එළෙව්. එහෙම එළෙව්වේ නෑ. ඔය දේ එළෙව්. ඉතින් මම හිතන්නේ ආසනේ රැස්වීමේ මේ බාන්න පාරවිමුක්ත කරන්න ගිහලා එතුම එළෙව්. මම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කණ්ඩායමට කියනවා අනේ කරුණාකරලා අසීලාචාර මිනිස්සු ඉන්න ස්ථානවලට ඒ කූඩුවලට කියලා බිත්තර දාන්න එපා. කරුණාකරලා එන්න අපේ කූඩුවට, අපේ කූඩුවේ ඕන කෙනෙකුට බිත්තර දාලා අපි සුරක්ෂිතව ආරක්ෂා කරනවා කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේ දෙනවා. දැන් මට මේ ලැබිලා තියෙන කාලයත් එක්ක මට ඉතාම සීමිතයි. දැන් මොනවද මම අර කලින් මතු කරුවොත් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වැඩ. හැබැයි අපිට පෙන්නනවා අපි තමයි මේ වහබ්වාදීන් ලංකරගෙන තියන්නේ, මේ මුස්ලිම් අන්තවාදීන් සහරාන ලංකරගෙන. මේගොල්ලොම තමයි සේරම වැඩ ගන්නෙ. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලන්නකෝ, දැන් දැන් මේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. එතකොට එතුමා කියනවා පොහොර නොමිල දෙනවා කියනවා. එතකොට ආයේ මාධ්‍යවේදියෙක් අහනවා ඔබ පොහොර නොමිල දෙනවා නම් ඒ සඳහා මුදල් සම්පාදනය කරගන්නේ කොහොමද? බ බ බ බා 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 කියලා වටේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මූණ දිහා බලනවා, තව අයගේ මූණ දිහා බලනවා, උත්තර නැහැ. ඉතින් මෙහෙම නායකයොද අපේ රටේ ජනාධිපතිවරු හැටියට අපි පත් කරන්න හදන්නේ කියන කාරණේ මම මේ අවස්ථාවේ තව චන්දිල්ලන් ඉස්සෙල්ලා පුරුදු කරලා ගන්න ඕනේ. එතකොට දැන් මේ රණවිරු ගායක යන කිව්වා මේ චතුර ගමේ ගොඩේ අපි සාමාන්‍යයෙන් ඔය ගාය කියලා කියපුවාම අපි එක එක ගායවල් ගැන කියනවනේ. මෙන ගායවල් ගැන මම කියන්න යන්නේ නැහැ. දැන් රත වාහන වලට වැඩියෙන් මාසයට අපි කියනවා ඔය කාට රත ගාය කියලා. දැන් රත වාහන වලට ආසයි නම් ආදරේ නම් අපි මේ පුද්ගලයන් කියනවා රත ගාය කියලා. ඒ වගේ මේ රණවිරු ගාය කියන එක අපි නම් දකින්නේ රණවිරු වදන් රත ගාය කියලා කියන්නේ ඇයි? රතේක නැගලා ගමනක් යන මිනිස් පුද්ගලයෙකුට තියෙන ආසාව තියෙන තැනත්තාට අපි කියනවා මූට රත ගාය. එතකොට රණවිරුවන්ගේ පිටේ නැගලා රණවිරුවන්ගේ කරේ නැගලා ගමනක් යන හදන එකට තමයි රණවිරු ගාය තියෙන්නේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස එමෙතුමාට රණවිරු ගායක කියනවද? නෑ නෑ තමුන් නෑ. නේද? අර නෑ මං අහුවේ. ඔබතුමා කියපු හින්දා අහුවේ. රණවිරුවන්ගේ කරේ නැගලා රණවිරුවන්ගේ පිටේ නැගලා යන්න කැමැත්තක් දක්වන උන් තමයි රණවිරු ගාය තියෙන්නේ. ඒක සජිත් එමෙතුමාට තියෙනවද? ඒතර රණවිරු ගාය හොඳ කරනවා කියලා කියන්නේ එහෙම පිටේ යන්න තියෙන ආසාව නැති කරනවා කියන එක. අනිවාර්යෙන්. මොකද රණවිරුවන්ගේ පිටේ යන්න ඉඩ දෙන්න බෑනේ. යුද්ධය වෙනුවෙන් රණවිරුව පාවිච්චි කරලා සියල්ල පාවිච්චි කරලා අන්තිමට බල්ල බලල්ල වගේ පිඩලි අල්ලන්නයි නෝන හාමුලාට කුඩ ඉහලන්නයි කාණු සුද්ධ කරන්නයි ගෝඨාභය රාජපක්ෂ. කවුද? ඒක රණවිරු? කොහෙද? කොහෙද? ඔබ 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 මේ ලෝකෙ නෙමෙයි හිටියේ. කොහෙද කරපු කෙනා? මම ගාව. මම ගා. ඉන්න ඉන්න. හිටිට ගිහපු රණවිරු. කොහෙද කරන්නේ? ඉන්න ඉන්න. අපෙන්න පෙන්න. ඉන්න ඥානක මෑතුමා මම ගාව හඳපටයක් තියෙනවා. අපෙන්න. මට මේක සමීප දර්ශනයක් ඕන. මේ හඳපට මේ ගන්න. හඳපටේ දර්ශනය දෝන සද්දෙද ඕන. සද්දෙත් එක්ක ඕනේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජේෂ්ඨ බලලත් නිලධාරී පියල් කුමාරසිරි මහත්තයා තමයි මේ හඳපටේ නිකුත් කරලා තියෙන්නේ. මම මේක දාන්නම්. ඉන්න පොඩි මේ තාක්ෂණික දෝෂ ටික ඔබතුමාගේ වෙලාව යන්නේ. ඓතිහාසික දවසක් යුද්ධයේ දිනපු අභිමානයේ රණවිරුවන්ගේ ඇඟ තුල හොඳ ක්‍රියාත්මක වන යුගයක්. මේ රැස්වීම තියපු වෙලාවේ එහෙම පේනවා. මාසවල ඓතිහාසික එහෙම තියනවා. දීර්ඝව පැහැදිලි කිරීමක් කළා. සමීප රූපයක් දෙන්න මට. දෙනවා. රණවිරුවන් පවුල් වල අයට ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ අවස්ථාවේ ඒ ස්ථානයේ තිබිච්ච අඩුපාඩු ඉදිරිපත් කළා. නාවික හමුදාවේ සහෝදරයෙක් ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. අපි වෙනුවෙන් අපි ආරමුදලට මොකද වුනේ? ඒකෙන් අපිට මේ නිවාස නිල දෙන්න බැරි. ඊට පස්සේ හවස 6ට පමණ ඒ රැස්වීම අවසන් වෙනකොට ඒ නාවික හමුදාවේ ජයතිලකව ගෙදර ආවේ නැහැ. ඔහු නැතිවීම සම්බන්ධව ඔහුගේ බිරිඳ එළියට බැහැලා ජයතිලක හොයනකොට වටේ පිටේ හිටපු සියලුම බිරිඳෑවරු එළියට බැස්සා. මෙන්න මෙතෙන්දි සිදු වුණා මේ බිරිඳෑවරුන්ගේ එකමුතුව නිසා යම්කිසි කලබලයක්. අවසානයේ කැකිරාව පොලිසිය ස්ථානාධිපති ඒ ස්ථානයට ඇවිල්ලා මාර්ගයට ගිය ඒ පිරිස නවත්තලා ප්‍රශ්නය විසඳුවා. ජයතිලකව බිරිඳට ගෙන්නලා දුන්නා. ප්‍රශ්නය එතනින් අවසానයි. ඊට පසු වෙනිදා දැන් මේ කැකිරාව සිද්ධියක් නෑ මේ මගේ කාලේ දැන් මේ දෙවියෝ කවුරු කරා කියලාද කියන්නේ?
මේ තමුන්නාසලගේ ආරක්ෂ ආරක්ෂාව භාරව හිටපු නෑ නෑ මට මේ හඬපටේ තව විකාශනය කරන්න නමක් මට ඇහුන්නේ නෑ නෑ මම ඒක චතුරට ඇහුනේ නෑ 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 මේ හඬපටේ කෙනෙක් කරලා තියෙනවා නෑ නෑ මට නම් ඇහුනේ මේ ගරු මන්දුමා මේ හඬපටේ ඔබතුමා පැමිණිල්ලක් කරා මට හම්බලා තියෙන විනාඩි 5යි මේ හඬපටිය ගන්න සිද්ධ වෙනවා මේ තමුන්නාසලා ඒ කෑල්ල විතරක් දාන අරගෙන කෑල්ල මම තමුන්නාස තේවන්න තමුන්නාසල නිදහස අහන්න පුළුවන් මේ හඬපටේ විතරක් අහපුවාම මේ රණවිරුවෝගේ රණවිරුවාගේ ප්‍රශ්නයක් අහලා රණවිරු ගාය තිබිච්ච අය රණවිරුවාගේ පිටේ ගිහින් දේවල් සහ රණවිරුවන් මර්ධනය කරගෙන කරපු ප්‍රශ්නයක් තමයි මේක පේන්නේ කෙටි ප්‍රශ්නයක් දැන් ඔබතුමා වගේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ නියෝජනය ඔබතුමා මේ පිළිබඳව එක පැමිණිල්ලක් දැම්මද මම පැමිණිල්ලක් දාන්න නෙමෙයි මේ පැමිණිල්ල පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක මේ ඕක දෙක කියන්න මොකද්ද වෙලා තියෙන ඔය පැමිණිල්ල ඔය පැමිණිල්ල මොකද්ද වෙලා තියෙන ඔබතුමා පොලිසියෙන් තුන් දෙනෙක් කියන්නේ මේ අනවශ්‍ය විදිහට නාස්ති කරන්න හදන්න එපා මේ ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්නේ මේ රණවිරුවන්ගේ කරේ ගිහිලා රණවිරුවන්ගේ පිටේ ගිය ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා රණවිරුවන්ට සලකපු හැටි තමයි මම මේ අවස්ථාවේදී කිව්වේ අවසන් කරන්න දැන් ජාතික ආරක්ෂාව පිළිබඳව දැන් මේගොල්ලෝ මේ හරි හඬක් නගනවානේ අර බල්ලෙකුට මැක්කෙකුට ගමනක් යන්න බල්ලෙක් ඉන්න ඕනේ. පහුගේ පළාත් පාලන මැතිවරණයේදී ගමේ ඥානවතීලා ගුණපාලලා සුමනාවතීලා කැන්දිල්ලද්දී ගමට ඇවිල්ලා කිව්වේ මේ රටේ අගමැති පුටුවපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂවපත් ගන්න. දැන් මොකද කියන්නේ? රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙන්න, ජාතිය වෙනුවෙන් ඡන්ද දෙන්න, රට වෙනුවෙන් ඡන්ද දෙන්න. කොහෙද අනේ මෙයා රටක් ආරක්ෂා කළේ? එයාට මානසික රෝගයක් තියෙනවා කියලා යුද්ධයට බය වෙලා පැරලා ගිහිල්ලා ඇමරිකන් පුරවැසිභාවය ලබා ගත්තා. සරප්පොන්සේ කියන මොනාද බොරුද කියන්නේ? දැන් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාද පිළිගන්න ඕනේ නෑ මම නෙමෙයි. පෙන්න. ඒකත් වෙන වීඩියෝ එකක් පෙන්නන්න කියලා කියන්නේ. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ මගේ ජනාධිපති ධූරය මම ලබා ගත්තායින් පසු මගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව භාර පුද්ගලයා සරත් පොන්සේකා කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ ඒකයි මේ යුද්ධයට බයි රටගේ පුද්ගලයෙකුට රට භාර දෙනවට වැඩිය මම අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් පිළිගන්නවා නම් යුද්ධේ නිමා කරපු රණවිරුවා සරත් පොන්සේකා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා නම් ජාතික ආරක්ෂාව භාර දෙන්න සරත් පොන්සේකාට කියලා ස්තුතියි ගැටලුවක් නැහැ කියන එක මම මේ ස්තුතියි අපි කෙටි විරාමයකට ගිහින් ඇවිත් අවසන් වටේ යමු ඔබයලි වාදපිටිය සමග සම්බන්ධ වෙන්නේ අවසන් ප්‍රශ්න අහන්න තිබෙන වෙලාව ප්‍රශ්න අහන්න වෙලාව නැහැ ඔබතුමාගේ අවස්ථාව ඩීවි චානකමන් අපේ හර්ෂණ රාජකාරුණ මන්ත්‍රීතුමාට උත්තරයක් දීගෙන පටන් ගන්න මෙතුම ගැහුවා ලසන්තව මෙරුවේ කවුද කියලා. ලසන්තව මෙරුවේ කවුද කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි ජෝසප් මයිකල් පෙරේර මැතිතුමයි පාර්ලිමේන්තුව කියන්නේ අර ඔබතුමාලා ආරක්ෂක කැමැතිකම දෙනවා කියන සරත් පොන්සේක. පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශයක් කරනවා ලසන්තව මෙරුවේ සරත් පොන්සේක කියලා. ඒකෙන්ද ඔබතුමාලා ඒක ගැන දෙපාරක් හිතන්නේ. ඒ වගේම කවුද කියන්නේ? ජෝසප් මයිකල් පෙරේර ඇන් රනිල් වික්‍රමසිංහ මේ අන්තිමටේ බාධා කරන්න බෑ මන්ත්‍රීතුමා. ඒ වගේම බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අහනවා ඔබතුමාලගේ ආරක්ෂක ඇමතිතුමාගෙන් අහනවා සුදු වෑන් වලින් කවුද උස්සගෙන ගියේ? එහෙම කිසිම පැමිණිල්ලක් තියෙනවද? එහෙම කිසිම දෙයක් තියෙනවද? හැබැයි පාර්ලිමේන්තුවේ දිනය 2016 මාර්තු 10 වෙනිදා පැහැදිලිව කියනවා සුදු වෑන් වලින් කවුරුවත් ගෙනihillත් නැහැ. එහෙම කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ. ඔබතුමාලගේ ඇමතිතුමා. ඔබතුමාලගේ ඇමතිතුමා. ඒකින්ද ඔබතුමා ඕනනම් ගිහිල්ලා අහන්න දක්ෂින සංවර්ධන ආරක්ෂක ඇමති සාගල රත්නායක ඇමතිතුමා. ඒ වගේම මෙතුමා දැන් කතා කරා දෙපැත්ත ගැන එක එක කතා කිව්වා. හැබැයි මේක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම. දකුණු පැත්තෙන් ඉන්නවා සම්බන්ධන් මැතිතුමා. එතුමා ඉල්ලුවද අද එතුමල්ලා කොන්දේසි 13ක කොන්දේසි 13 මේ වටේ බාධා කරන්න බෑ. මම බඩ පෝස්ටර් මේ වටේ බාධා කරන්න බෑ. ඔබ මට උත්තර දෙන්න. මම උත්තර දෙන්න. ඔබතුමා. හරි කමන්න. හරි මඩ පෝස්ටර් නේ ඉදිරිපත් කරන්න බාවු. මොකද මඩ නේ මේ. කවුද ඔක ගහලා? හරි මඩ. හරි උත්තර දෙන්න අවස්ථාවක් නැහැ නේ. අපිට වෙලා නැහැ නේ මෙතුමලට. ඒ හින්දා ඔබතුමා. ඒක පෙන්නන්න. හරි 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 හරි. හරි හරි මම කටින් කියන්නේ ඔබ පෙන්නන්න නේද? රිෂාඩ් බදුර්දීන් නැවත වතාවක් ඇමතිවරයෙක් බවට පත් කරන්න. ඒ වගේම එතුමාගේ තියෙන චෝදනා වලින් නිදහස් කරන්න ඕන නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දෙ දෙ. ඒ වගේම බැදුම්කරේට උදව් කරපු, ගෙවල් ගත්ත, කෝල්ස් ගත්ත, පොත් ලියපු අය නිදහස් කරන්න ඕන නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට
ඡන්දෙදෙන්. ඒ වගේම මේ චෝදනා තියෙන සම්පූර්ණ කණ්ඩායමක් එක්ක තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාව. හැබැයි මෙතුමල්ලා ඒ වගේම කතා කරන සජිත් ප්‍රේමදාස තමයි මෙතුමල්ලා දක්ෂම කෙනාගේ. ඒ හින්දා බලන්න චතුර මෙතුමල්ලාගේ ප්‍රතිඵලය. මම මේ ප්‍රතිඵලය පෙන්නලා ඉවර කරන. සජිත් ප්‍රේමදාස මහත්මයා മന്ത്രി සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිඵලය 131.2. එතුමා ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය 135.95. මෙතෙන්දි තමයි මෙයා ඇමතිවරයෙක් බවට පත් වෙන්නේ. മന്ത്രി සජිත්ට 135.95. හැබැයි ඇමති සජිත් 125.53ට අඩු වෙනවා. මොකද හේතුව? ඇමතිවරයෙක් වෙනකන් බොරු කිව්වා, පොරොන්දු දුන්නා. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්ක ජනතාව එතුමව රිජෙක්ට් කරා. නිකම්ම නෙවෙයි රිජෙක්ට් කරේ 125. අපි එතුමට අභියෝග කරනවා ජනාධිපතිවරණයට පුළුවන් නම් 130ක් ගන්න. මේ 25ක් තවත් අඩු වෙන එක තමයි වෙන්නේ. එතුමා බොරු කියපු කරපු දෙයක් නැති හින්දා තමයි හම්බන්තොට දිස්ත්‍රික්ක ජනතාව මේ දඩුවම එතුමට ලබා දුන්නේ. හර්ෂන් රාජ්‍ය කරුණා මන්ත්‍රීතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ ජනතාවට ස්වර්ණමය අවස්ථාවක් තියෙනවා ජනාධිපති කරන්න. මම දකින් ප්‍රධානතම හේතුවක් තමයි එක පැත්තකින් එතුමාගේ අවංකකම, එතුමාට චෝදනාවක් නොමැතිවීම. ඒ හැම එකටම වඩා මම දකින ප්‍රධානම හේතුවක් තමයි එතුමාගේ වයස 52යි. හොඳ ජව සම්පන්න මේ රටට වැඩ කරන්න පුළුවන් තරුණයෙක් මේ රටේ ජනාධිපති කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඒ අවස්ථාව අපි සියලු දෙනා එකතු වෙලා මේ රටට ලබා දෙමු. මොකද මේ එතුමාට වසර 10ක් වැඩ කරන්න කිසිම ගැටලුවක් නැතුව ජවයක් තියෙනකොට එතුමා අමාත්‍යවරයෙක් හැටියට මෙතරම් වැඩ කොටසක් කරලා තියෙනවා නම් එතුමා නිවාස අමාත්‍යංශය ඔබ දන්නවා නිවාස අමාත්‍යංශයක් තිබ්බද නැද්ද කියලා පෞගිය ආණ්ඩුවේ දැනුනේ නැහැ මේ රටේ ජනතාවට. ඒ විතරක් නෙමෙයි මාස කීපයක් පමණයි තිබ්බේ සංස්කෘතික අමාත්‍යංශය. සෑම මැතිවරණ කොට්ටාසයකටම දාම් පාසල් ගොඩනැගිලි ලබා දීලා, චෛත්‍ය රාජයන් වහන්සේලා ලබා දීලා සංස්කෘතික අමාත්‍යංශයෙන් උපරිම ප්‍රයෝජනය අපේ විශේෂයෙන්ම බුදුදහම ඒ දියුණුවට කටයුතු කරන්න පුළුවන් වුණා. මේ අමාත්‍යවරයෙක් හැටියට එතුමාට මෙච්චර වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා නම් එතුමාට ජනාධිපති හැටියට මේ රටේ ඉතා පැහැදිලිවම අති දැවැන්ත වැඩ කොටසක් සිදු කරන්න එතුමාට හැකි වෙයි කියලා ඒ විශ්වාසය අපිට තියෙනවා. අපිට මේ රටේ ඉන්න ජනතාවට ඔබතුමා කොච්චර උත්සාහ කරත් මේ මොනවත් වෙලා නැහැ, මොනවත් කරලා නැහැ, එතුමාත් එක්ක ඉන්නේ හොරු. දැන් මෙතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම නව කණ්ඩායමක් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් එක්ක යන්නේ කියලා. දැන් මෙතුමල්ලාගේ කණ්ඩායම දිහා බලන්න. මෙතුමල්ලාගේ එක්කෙනෙක් අලුත් වෙලා තියෙනවා. ඒ අර පරණ චෝදනාවට ලක් වෙලා තියෙන ඒ සියලුම දෙනා අපේ මගේ මිත්‍ර චානක මන්තුමාලා වගේ ගොඩක් අය මෙහෙම කෑ ගැව්වට මන්තුමා ඔබතුමාලා බැරි වෙලා හරි දින්නොත් එහෙම ඔබතුමාලාට තැනක් නැතෝ. හරිද? ආපහු වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලය අගමැති වෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාත් හොඳ තැනකට එනවා. චමල් රාජපක්ෂ මැතිතුමාත් ෂෝක් තැනකට එනවා. ඈ නාමල් රාජපක්ෂ මැතිතුමාටත් හොඳ තැනක් ලබා දෙන්න ඕනේ ඇමතිකමක් එහෙම. ඒ වගේම ඒ පවුලේ සියලුම දෙනා ඒ හොඳ තැනකට එයි. දීවි චානක මන්ත්‍රීතුමනි ඔබතුමාට ආපහු පසුපෙලේ මන්ත්‍රීවරයා වෙලා ඉන්නයි වෙන්නේ. ලැජ්ජ නැද්ද? එන්න ස්තුතියි. ඔබතුමියටත් ඇමතිතුමිය පින්න බැරි වෙයිද නැහැ මේ කියන්නේ. නෑ නෑ මෙතුමියට ඇමතිකමක් අනිවාර්ය වෙනවා. අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. නමුත් හරිද? ඒකෙතුමිය හරිද? හරිද? නමුත් එදා හිටියා වගේම අපි රාජපක්ෂ මහත්තයාගේ දිනදියක් ලැබෙනකම් බලාගෙන ඉන්න වෙනවා. හරිද? අපි දිනපු ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් දෙවියන් සෞති ඔබතුමගේ අවස්ථාව මෙතුමගේ අවස්ථාව අපි ලබා දෙන්න බැරුව බලාගෙන හොඳ අපි අවස්ථාව ලබා දෙමු. හරිසනු මන්තෝ විශේෂයෙන්ම චතුර අවසාන අවස්ථාව නිසා මම කියන්නට ඕනි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මේ රටට පොරොන්දුවක් විදිහට දීලා තියෙනවා. විශේෂයෙන්ම පෞගිය කාලේ ඔබතුමන්ලගේ රූපවාහිනී නාලිකාවේ සතියකට සැරයක් හරි මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන ප්‍රවෘත්තියක් ගියා.
ඒක ඔබතුමල්ල හදල දාපු එකක් නෙමෙයි මේ රටේ ඇත්ත තත්ත්වය. පහුගිය ඊයේත් මම දැක්ක ක්ලේමෝ බෝම්බත් එක්ක විශාල පුපුරණ ද්‍රව්‍ය ගණනාවක් හම්බ වුණා කියලා යාපනයේ ප්‍රදේශයේ. ඉතින් මේක මේ රෝග නිදානයක් තියෙන්න ඕනි රෝග ලක්ෂණ එළියට එන්න. හැබැයි අද අපි කියන්නට ඕනි 2009 අපි යුද්ධ ඉවර කරාට පස්සේ 2015 වෙනකන් කිසිදු අවස්ථාවක ඔවැනි දේවල් මේ රටේ තිබුණේ නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව හරියට තහවුරු කරලා තිබුණා. ඒ නිසා මේ රටේ ජනතාවට කොටාබේ රාජපක්ෂ මැතිතුමා ආය නැවත මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. මේ රටේ ආයෝජන දැන් මෙතනින් එහා පැත්තට ගියාම බලන්න. මේ පැත්තෙන් ශංග්‍රිලා තියෙනවා, මේ පැත්තෙන් හයට් තියෙනවා, මේ පැත්තෙන් ෆෝර්ට් සිටි කියලා කියන්න ගියොත් බොහෝ ආයෝජන. එක ආයෝජනයක් ලංකාවට ආවේ නැහැ. මොකද ආයෝජකයෝ ඇවිල්ලා ලංකාවේ කොහේ හරි ලොකු හෝටලයක ගිහිල්ලා කන්න ගියාම, උදේ පාන්දර කන්න ගියාම බෙල්ල ගැලවිලා යනවා පවුලේ අයගේ. අපේ දිස්ත්‍රික්කයේ අර මට මතකයි ලුවි කියලා මහත්තයෙක් හදලා දුන්නා රත්තපුර රෝහලේ තට්ටු තුනක ගොඩ නැගිලා. අනේ මිනිස්සයාගේ නෝනත් මේ බෝම්බෙන් මැරුණා. ඉතින් ආයෝජන ගේන්නෙත් නෑ, අපේ රට ආධාර කරන්නෙත් නෑ. එවැනි තත්ත්වයකටද මේ මහ පොළොවේ මේගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ කිසිදු සංවර්ධන ලොකු ව්‍යාපෘතියක් මේ රට ගේන්න බැරි වුණා. එනිසාත් රටේ විශාල ආර්ථික ගැටලු ගොඩකට මේ රටේ ආයෝජන නැති නිසා මේ රට පෙළඹුණා. විශේෂයෙන්ම කියන්න ඕනි ජෝන් සෙනවිරත්න ඇමතුමාට ඇත්තටම එතුමාට කවුරුත් එහෙම හූ කියන්න ගියේ නෑ. කවුරු හරි මිනිහෙක් අර හැමෝම කෑ ගහනකොට නිකන් කෑන් කෑන් ගහනකොට එතුමා ඒක මයික් එක නවත්තලා ඇහුවා. එරෙන්න වෙන කිසි දෙයක් එතන උනේ නෑ. ඒ වගේම පිරිස සංසුන් කිරීම අපි කරා. මේ බාධා ගන්න බෑ මේ අවස්ථාවේ. ඒ වගේම මම කියන්නට ඕනි දැන් නොවැම්බර් මාසේ 17 වෙනිදා එළි වෙනකොට ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයේ වගේම ඇල්පිටිය මිනිස්සු මේ අර්ථයේ ආර්ථිකය ගෙනින එක ආරක්ෂා වාදන එක ඔය නිකන් නිදන් කඩනවා වගේ, එහෙම නැත්නම් මහ බැංකුව මංකොල්ල කරනවා කන්නවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ ආණ්ඩුව වැඩ බැරි ෆේල් ආණ්ඩුවක් වට රටේ මිනිස්සු තීන්දුව කළා. ඇල්පිටිය ඔය කොච්චර ටකරම් බෙදුවත් කොච්චර සිමෙන්ති බෙදුවත් ඒ මිනිස්සුගේ ජීවත් වෙන විදියක් නැති වෙනකොට ඒ මිනිස්සු 123කට ජාතික පක්ෂයක් කියලා කියන්න බැරි තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය ඇදලා දැම්ම. මහ ඡන්දෙදී ඊට වඩා ගොඩක් ඡන්දා මුණා, 130කට වැඩිය ඇල්පිටියට ඡන්දා මුණා ගොඩක් ප්‍රසතම්. එනිසා මම කියන්න යන්නට ඕනි විශේෂයෙන් මේ ඡන්ද අපිට පළාත් පාලන මැතිවරණදී ලැබිලා තියෙනවා. මේක බැසිල් රාජපක්ෂ මැතිතුමත් කිව්වා. මම මැති කෙනෙක් වුණේ 2010 බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙත් නැහැ. ඒක කාලය අවසන් වතුමා කියන්නට ඕනි නැපඩකින් මැතිතුමා. මම කියන්නේ ගියේ පළාත් පාලන මැතිවරණයේදී අපට හම්බුණා අපේ බලවේගයට 150ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බුණා 115ක්, තොණ්ඩමන් මැතිතුමාට හම්බුණා 110,000ක්, TMVP උතුරේට හම්බුණා 40,000ක්, අතාවුල්ල මැතිතුමාට හම්බුණා ඡන්ද 26,000ක්. ඒ අනුව සමස්ත ප්‍රතිඵලය ඡන්ද 167යි. ඒ වගේම UNP එකට තප්පරයයි. UNP එකට 136ක් හම්බුණා, TNA එකට 336,000යි. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසයට 93,000යි, රිෂාඩ් මැතිතුමාලගේ පක්ෂයට 85,000යි, ඔබතුමාලගේ මුළු ඇතුව 141යි, 67යි 41යි. ඒ නිසා අපි මේ මැතිවරණයට යන්නේ නියත ජයග්‍රහණයක් අතේ අරගෙන කියන එක මේ රටේ ජනතාවට අපි මතක් කරන්න ඕනේ. ගණන් වලින් පෙන්නලා දීලා තියෙන්නේ මේ තුෂාර මන්ත්‍රීතුමා මොකද කියන්නේ? එතුමිය ගණන් පිළිබඳ විශේෂඥයෙක් කියන එක අර පහුගිය කාලේක පාර්ලිමේන්තුවේදීත් ඔප්පු වුණා. ඉතින් මම ඒ ගැන වැඩිදුරට කතා කරන්න යන්නේ නැහැ. බොහොම ප්‍රසිද්ධ වීඩියෝ පටියකුත් ගියා. දැන් මට කියන්න තියෙන්නේ මම හිතන්නේ පොඩි ජනතාවගේ සිහිනයක් තමයි මේ ඉෂ්ට වෙලා තියෙන්නේ. මේ අපේ රටේ දුප්පත් ජනතාව තැලිලා පෑගිලා පොඩි වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය වෙන යුගයේ නායකයෙක් අපේක්ෂකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මහතුමා මේ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එතුමාට මේ වගේ එක එක පොඩි පොඩි ස්ටිකර් රලවනවා, මඩ ගහනවා, මේ අපවාද කරනවා. නමුත් එතුමා පැය 24න් පැය 20ක් වැඩ කරනවා කියනකොට ඒක අගේ කරන්නේ නැහැ. සහ එතුමාගේ ඒ තියෙන දර්ශනය අගේ කරන්නේ නැති එක ගැන මම විශේෂයෙන් මම කනගාටු වෙනවා. තොර ජාතික ආරක්ෂාව පිළිබඳව තමයි දැන් මේගොල්ලන්ගේ මාතෘකාව ප්‍රධානම තේමාව තමයි ජාතික ආරක්ෂාව. තොර ජාතික ආරක්ෂාව හා සම්බන්ධව ඉන්න සුදුසුම පුද්ගලයා අපි ගාව ඉන්නවා. අර පහුගිය දවස්වල සරත් පොන්සේක මහත්මයා ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමත් ඇත්ත වශයෙන්ම මේ සරත් පොන්සේක මහත්මයාට තමයි ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ හැකියාවක් තියෙන්නේ, අත්‍තරම එතුමාට සැලකීමක් කළ යුතුව තිබුණා කියන මේ මෑතකද කිව්වා. එතකොට මහේන්ද්‍රායපක්ෂ මහත්තයාත් අනුමත කරනවා නම් සරත් පොන්සේක මහත්තයාව
ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවා යුද්ධය අපි නෙමේ කළේ අයියමයි නෙමේ කළේ ඒක මේ මේ හමුදාපති සරත් පොන්සේක මහත්තයා තමයි කළේ කියලා කියනවා. හොඳම බඩු වෙන්නේ අපි ගාව. සජිත් ප්‍රේමදාස මහතුමාගේ යටතේ ඊගාව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති හා සාමයේ අමාත්‍යාංශයේ බාර දෙන සරත් පොන්සේකට. ඉතින් ඒ නිසා ඒක ගැන කිසිම සංවාදයක් අපි අතර නැහැ. සරත් පොන්සේක මහතුමා තමයි ජාතික ආරක්ෂාව බාරවෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතුමා ජනාධිපති. එතකොට ඒකම ඉතින් වැඩක් කරලා වැඩ පෙන්නපු නායකයෙක්. අපි දැක්කා විමල් වීරවංශ මහත්තයා අමාත්‍යාංශ බාර දීලා තියෙනකොට තමන්ගේ නිවාස අමාත්‍යාංශයේ තියෙන ඒ වගේ තියෙන සල්ලි වලින් තමන්ගේ නෑදෑයන්ගේ මගුල් කාපු ඇමතිවරු ඉන්නේ මේගොල්ලොත් එක්ක. බොරු බිල් දාලා බොරු මේවා දාලා අක්කලාට නංගිලාට මල්ලිලාට ඒ තිබිච්ච වාහන මේ වාහන 40 ගානක් අවභාවිතා කරපු ඇමතිවරු හිට ඉන්න කාලෙක සජිත් ප්‍රේමදාස මහත්තයා අදටත් භාවිතා කරන්නේ ඇමතිවරයෙක් හැටියට ඇමතිවරයෙකුට ලැබෙන ඒ වාහන නෙවෙයි පාවිච්චි කරන්නේ. එතුමා පෞද්ගලිකව තමන්ගේ පෞද්ගලික වාහනයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් නරකද? මේ වගේ ජනාධිපතිවරයෙක් රටට බිහි වෙන එක පත් වෙන එක නරකද? ඒ නිසා තීරණය කරන එක අපේ රටේ බුද්ධිමත් ජනතාවට බාරයි. පවුලක් සංගමයක් කොම්පැනියක් රජ කරනවාද පොඩි ජනතාවගේ දුක හඳුනන කඳුළු පිහින නායකයෙක් මේ රටේ නායකයා බවට පත් කරනවාද කියන එක තීරණය කරන එක ඔබට බාරයි. මෙන්න ස්තුති මේ දවස සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ ඉන්නේ. ඒ නිසාම අපි හැමදෙනාම මං හිතන්නේ කාර්යබහුලයි. ඒ හින්දා අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමීලා ඔබතුමාලාට සියලු දෙනාටම අපිත් එක්ක සම්බන්ධ වුණා අද දවසේදී දීවි චානක මන්ත්‍රීතුමා ස්තුතියි ඔබට. ඒ වගේම හිටපු අමාත්‍යතුමිය පවිත්‍ර වන්නිආරච්චි අමාත්‍යතුමිය සම්බන්ධ වුණා මන්ත්‍රීතුමිය බෙහින්ම ස්තුතියි ඔබට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම තුෂාරින්දුනි ලමරසේන මන්ත්‍රීතුමා සම්බන්ධ වුණා ඔබටත් ස්තුතියි. ඒ වගේම හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා සම්බන්ධ වුණා ඔබටත් බෙහින්ම ස්තුතියි. අපි හෙට හමු වෙනවා. සුබ රාත්‍රියක්. Gracias.